साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स इतिपिसो भगवा अरहं सम्मा संबुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिस धम्मसारथि सत्ता देवमनुस्सानं बुद्धो भगवाति स्वाक्खातो भगवता धम्मो संदि टिको अकालिको एहि पस्सिको ओपनायिको पच्चत्तं वेदितप्पो विन्यो हीते सुपटिपन्नो भगवतो सावक संगो उचुपटिपन्नो भगवतो सावक संगो न्यायपटिपन्नो भगवतो सावक संगो सामीचि पटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरिस युगानि अट्ट पुरिस पुग्गला एस भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्खिनेयो अंजलि करनीयो अनुत्तरं पुण्यक्केत्तं लोकस्साति साधु 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 साक्षावट मातृका कर अभी हम वेलावे बुधुना से दरुण कोट कक्तम अभी कियाल चतुरार सत्य अवबोध वेवाक्यन चतुरार सत्य धर्मे तम अवबोधकट गुक्ति मे मगट पिवसी मट निवन मगट पिवसी मट इतकोट ये चतुरार सत्य धर्मे अवबोध वेनवाक्या किसी वक्त नो अविद्याव कुमार हंधना गण ඊට අමතරව මේ බුදුහම් බුදුන් වහන්සේගේ දේශන අතර අපිට හම්බ වෙනවා පස්ස නිරෝධේ නිවන බව පස්ස නිරෝධේ නිවන බව යම් යම් තැන්වල කතා කරනවා තව තැනක කතා වෙනවා මේ සලායතන නිරෝධේ නිවන බව මේ සයවිද ආයතනවල නිරෝධයක් යම් තැනක පවතිනවා නම් ඒක නිරෝධ බව පස්සේ නිරෝධ බව කියනකොට එහෙම පස්සේ විතරයි එක වචනකින් කියනවා පස්ස නිරෝධෝ නිවනයි නිවනයි කිය. ඒ වගේම සෑම කුඩා අවුරුදු 6ක දරුවෙක්ගෙන් අහුවත් කියනවා තෘෂ්ණාවේ නිර්වශේෂ නිරෝධේ තමයි නිවන කියලා. එතකොට මේ තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතු බව එක විදියකට අපිට හිතෙනවා. තව විතන විදියකට හිතෙනවා සලායතනික ක්‍රියාවලිය අපි සලායතන නිරෝධ සයවිද ආයතන නිරෝධයක් ගැන අපේ මනසට එන පස්ස නිරෝධයක්
පිළිබඳ මනසට එනවා. එතකොට ඒ වගේම මම මුලින්ම කිව්වා වගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියන එකත් අපේ මනසට එනවා. එතකොට දැන් මේක මේ මොන ක්‍රියාවලියෙන් මේ මේ උන්වහන්සේගේ දේශනාව මතු කළත් අපිට පේනවා මේ නිවන නම් මේ ක්‍රියාවලිය කියලා අපිට හිතනවා විවිධ විදිහට හිතනවා. නමුත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ක්‍රියාවලියන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම ඊට පස්සේ පස්ස නිරෝධය යම් දවසක ස්පර්ශයේ සම්පූර්ණ නිරෝධ නම් එයා නිවන් දකිනවා කියනවා. සලායතන යම් දවසක නිරෝධ නම් ඒත් නිවන කියලා කියනවා. තෘෂ්ණාව වගේ නිර්වශේෂ පොඩ්ඩක්වත් තෘෂ්ණාව තොර වෙච්ච දවසටත් අපි දුක නිරෝධ කරා නිවන් දැක්කා කියලා කියන දුක නිරෝධන ඒකත් නිවන් දැකීම කියලා අපිට තේරෙනවා. දැන් අපි එහෙම කිව්වට අපි දැන් මෙතන ඉන්න පිරිස විශාල පිරිසක් මේ පිරිස මේ ධර්මපරයය ඉතා ගැඹුරු කොටස් වලට බැසගෙන ඒව ගැන අපි කාලයක් තිස්සේ සාකච්ඡා කරන්න ආය නිසා අද දවසේ තවදුරටත් මේ අපි ඉන්න තැන පිළිබඳ තවත් ප්‍රත්‍යක්ෂ කර ගැනීමටත් මේ අපි මේ සාකච්ඡාව අපි යොමු කරනවා කියලා මට කියන්න ඔයගොල්ලන්ට ඕන. ඉතින් ඒක නිසා අපි දැන් බලමු කොහොමද මේ පළවෙනිම බලමු අපි ආර්ය සත්‍ය හතර හරිම ප්‍රබලයි. මොකද ඔයගොල්ලන්ට මතක ඇති ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුල උන්වහන්සේ කියනවා මේ වචනයක් ත්‍රිපිරි වට්ටං ද්ව දසාකාරං කියලා. මෙන්න මේ ත්‍රිපිරි වට්ටේ 12 ආකාරයටම ප්‍රත්‍යක්ෂ කරන අතුරු මා සම්මා සම්බුදුයයි නොකිව්වා කියලා. සම්මා සම්බුදු කියන්නේ නිවන් ප්‍රත්‍යක්ෂ කර මේ සම්මා සම්බුදුවරයා වහන්සේ කියලා කිව්වෙත් නෑ කියලා. එතනදී අපිට හරි පැහැදිලි මේ ත්‍රිපිරි වට්ටේ තුන් ආකාරයකට මේ දොළොස් වැදෑරුම් විදියකට සිදුවෙන්නේ යම් කිසිවක් නොව මේ ආර්ය සත්‍ය හතර සත්‍ය ඥානයක් සත්‍ය බව ඥානයෙන් දැනගන්නවා. කෘත්‍ය ඒ ක්‍රියාවේ යෙදෙනවා උන්වහන්සේ යෙදුනා කියලා කියනවා. කෘත්‍ය ඥානේ කෘතඥානේ සම්පූර්ණ ඒ ක්‍රියාව සම්පූර්ණ කරා. ඒතර උන්වහන්සේගේ තියෙන බුද්ධ ශක්තිය නිසා උන්වහන්සේට ඒක අවබෝධ කරගන්නත් ප්‍රත්‍යක්ෂ කරලා අවසන් කරන්නත් මම හිතන්නේ සතියක වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඒ සත් සතිය නේද? සති හතක්ද? ඔව් සති හතක කාල සීමාවක් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරනවා. උන්වහන්සේ අවබෝධ කරගත්තු ඒ දහම කුමක්ද? මේ දුක යන්න කුමක්ද දුක? මේ මුලින්ම මේ සම්මුති දුක පිළිබඳ උන්වහන්සේ අවබෝධ කරනවා. ඒ සම්මුති දුකෙන් ඔබට ගිය පරමාර්ථ ධර්මයේ දුක බව උන්වහන්සේ තේරෙන්නේ යම් තැනක මේ පංච උපාදානස්කන්ධය පවතිනවා නම් මේ පංච උපාදානස්කන්ධ පවතින තාක්කල් සමස්යක් හැටියටම මේක තමයි සංසාර දුක කියලා. ඒතර එතන අපි එතන තාවකාලිකව අපි නවත්තනවා. මොකද මේකට ෆුල් ස්ටොප් එකක් තියෙනවා. පංච උපාදානස්කන්ධ පහ අපිට හම් වෙන්නේ මජ්ජම ප්‍රතිපදාවේ ඒ ලෝකයේ දැක්කොත් උන්වහන්සේම දකින අනුලෝමයේ පටිලෝමයේ. එතන මේ අයත් දැන් හොඳාකාරවම මේ මජ්ජම ප්‍රතිපදාව කියන්නේ කුමක්ද කියන එක මේ කටිච්ච සමුප්පාදයේ නොහොත් මැදුම් මග මජ්ජම ප්‍රතිපදාව කියන්නේ මැදුම් මග පිළිබඳ මේ අත දන්නවා ඔක්කොම. මේ මැදුම් මග තුල අපිට හම්බෙන්නේ ප්‍රත්‍ය වූ ධර්මයක්. එකිනෙකට ප්‍රත්‍යෙන් හට ගන්නා නිකන් එකිනෙකට එකකට එකක් බැඳිලා තියෙන ධර්මතාවයක් ලෝකේ පවතිනවා. ඒ ප්‍රබවස්ථානය පිළිබඳ අපි
හරි පැහැදිලිව කතා කරා. ඒ ප්‍රබෝස්ථානය පිළිබඳ කතා කරනවා නම් හරිම වටිනවා. අපි කතා කරපු සූත්‍ර කීපයක් අපිට මතු කරලා දෙන්නම් මම ඔයගොල්ලන්ට. මේක මම මට මගේ පරණ මං දාහකපු සතහනකින් මට හම්බුනේ. ඒකත් ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕන. අපි කතරම් ප්‍රබලව මේ 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 ප්‍රබෝස්ථානය පිළිබඳ කතා කරලා තියෙනවාද කියලා. ඔයගොල්ලන්ට මුලින්ම ප්‍රබෝස්ථානය ගැන අපිට හම්බ වෙන්නේ මොකේද? මේ ප්‍රබෝස්ථානය ගැන ප්‍රබලවම මේ අපේ මේ දැන මේ මේ ප්‍රඥාව මෙතනට තල්ලු වෙලා එන්න අපිට මූලිකවම උපකාර කරපු සූත්‍රය කුමක්ද? මහනිදාන සූත්‍රය. මහනිදාන සූත්‍රය. මහනිදාන සූත්‍රයේ වුණාසේ කියනවා අච්චුදාවත්තතිකෝ විඥානං නාම රූපං හා නපරං ගච්ඡති. මේ නාම රූපේ විඥාණයෙන් ඔබට නොයයි එහිම පෙරලා පතිත වෙයි. නාම රූපං හා නපරං ගච්ඡති එතවත ජායතවා ජී චවේතවා උපජේතවා. මේ සත්‍ය ඉපදිනවා මී යනවා නැවත උපදිනවා චුත වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ යදිදං නාම රූප විඥානං විඥාන ප්‍රත්‍ය නාම රූපං. ඒ ආකාරයට චක්‍රේ අනුලෝම චක්‍රේ ගැන කියනවා. ඊට පස්සේ මේ සූත්‍රයේම තව තැනක කියනවා එතවත ඊළඟ ඒ සූත්‍රයෙන් කියන එක්තාවත පඤ්ඤාවතරංග ප්‍රඥාවගේ යම වැස ගැනීමක් සිදු වෙනවා නම් ඒත් මේ නාම රූප ක්‍රියාවලිය තුල කියලා. ඊට පස්සේ ජටා සූත්‍රය මම මතක් කරලා දෙන්නම් ඔයගලන්ට. ජටා සූත්‍රය කියන උන්වහන්සේ කත යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූප සංඥාත එත්තසා තිත්තසේ ජටා කියලා. මේ යම් තැනක නාම රූපය උපරෝජනය වෙනවා නම් පටිගන් එතන තමයි මේ ගැටීම තියෙන්නේ, ගැට ගැහිම තියෙන්නේ. මේ පටිගන් රූප සංඥාත මේ රූපය ගැටීම, රූපේ ගැටීම සංඥාත එතතා එතන තමයි මේ ජටය ගැට ගැහෙන්නේ. අන්තෝ ජට බහි ජට, ඒ කියන්නේ ඇතුළත් පිටත් ගැට ගැහෙන්නේ කියලා. එතනදිත් අපිට මතු කරන බුදුහාමුදුරු මේ නාම රූපේ යත් නාමංච රූපංච අශේෂං උපරිපරෝජනය නොවේ නම් මේ නාම රූප ප්‍රයෝජන නැමෙ මේ ගැට ලිහෙනවා කියලා. ඊට පස්සේ බලන්නකො ගැටිකාර සූත්‍රේ යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. ගැටිකාර කියනවා කවුද මේ ගැටිකාර? අර කුඹල් තරුණයා අනාගාමි ඵලයට පත් වෙලා ඇවිල්ලා කියනවා තන්තේ ධම්ම නිදඤ්ඤාය අච්චුතම් භව බන්ධනං. මේ භව බන්ධනය සින්දා සිඳිනවා නම් සිඳින්නේ මේ නාම රූපයන්ගේ උපයෝජනේ නැති දවසට කියලා. ඒ ගැටිකාර සූත්‍රය කියන ඒ විදිහට. ඒ වගේම ආයසරයක් මම ඔයගලන්ට මහණිදාන සූත්‍රය මතක් කරොත් එත්තවත වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤා පඤ්ඤාය යදිදං නාම රූපසා විඥාන. තාවත මේ වටය මේ සංසාර වටය යම් තැනක කැරකෙනවා නම් ඒ කරකෙන්නේ මේ නාම රූප විඥාන ක්‍රියාවලිය තුල කියලා. ඊට පස්සේ කේවඩ සූත්‍රය අපි අරගත්තොත් එත නාමංච රූපංච අශේෂං උපරිජ්ජති විඥානස නිරෝධේන එත්තේසං උපරිජ්ජති. මේ යම් තැනක නාමයත් රූපයත් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනය වෙනවා නම් එන්න විඥානයත් එතනින් නිරෝධයි කියලා. දැන් අපිට සූත්‍ර තව ඒ වගේ සූත්‍ර කීපයක් ගන්න පුළුවන්. ඒක නිසා මෙතන ඉන්න අය යම් යම් පින් කරපු අය අතීතේ මේ බුදුන් වහන්සේ මේ විග්‍රහ කරපු අති ගැඹුරු සූත්‍ර ධර්මයක් මේ අයට මේක විග්‍රහ කළා මා ඇතුළු. එතකොට මේක අපිට යම් විදියකට මේක ලියා ගන්න අපිට උපකාර වුණා. මේ සද්ධර්මයේ මේ නාම රූප ක්‍රියාවලිය දැන් අපි බලන්න ඕන. මේ සූත්‍ර පහෙන්ම මතු ඉස්මතු කරනවා නාම රූපේ ප්‍රයෝජනයක් නොවන දවසට මේ මේ විඥානයේ එක දැනට කියන මේ වටේ කරකෙන්නේ නැහැ කියනවා. මේ සත්වයා ඉපදෙන්නේ නැහැ කියනවා. සත්වයාගේ සංසාර ගමන නැවතෙනවා කියනවා. එහෙම ඒ විදිහට කියද්දි තව අවස්ථා දෙක තුනක උන්වහන්සේ කියනවා සලායතන නිරෝධය තමයි නිවන කියලා. මේ නිවන් දකිනවා කියන්නේ අවංකවම කියනවා නම්
මේ ඉපදීම මේ සංසාරයේ ඇවිදගෙන ආපු ඉපදීම නතර කිරීමනේ. පුද්ගලෙක් නෑ නිවන් 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 මගට පිවිසින සම්මුති පුද්ගලෙක් ඉන්නවා. නිවන ප්‍රත්‍යක්ෂ කර මොහොතේ සිට ඔහු තුළ සම්පූර්ණම සත්පුද්ගල භාවයෙන් ඔහු බහැරවයි ලෝකේ පරිහරණය කරන්නේ. ඊට පස්සේ ඔහුගේ මේ ශරීරයේ බිඳිලා ඔහු මියැදෙනවා, එහෙම නැත්නම් කලෝරී කරනවා, එහෙම නැත්නම් පිරිනිවන් පානවා කියලා කියන ඒක ඒ උතුම් පුද්ගලයාට දෙන්න තියෙන ගෞරවය නිසා. එතකොට ඒ පිරිනිවන් දුටු පුද්ගලෙක් නෑ. ඊට පස්සේ නිවනින් පස්සේ හිටපු සම්මුති ලෝකේ සවිඥානික කයත් නෑ, පුද්ගලයක් නෑ. එතකොට එහෙමනම් මේ සලායතන නිරෝධේ නිවනයි, පස්ස නිරෝධේ නිවනයි, ඊට පස්සේ විඥාණය නාම රූප විඥාන වටේ නැවතුනාම සංසාර ගමන නැවතින තුල නිවනයි, මේ ඔක්කොම එකම තැනකට යා යුතුයි කියලා උඹලන්ට තේරෙන්නේ නැද්ද? එකම තැනකටයි මේක, මේක එක තැනකින් තමයි අපිට මතු වෙන්න ඕන කියලා හැඟෙන්නවනේ උඹලන්ට. එහෙමයි. එතකොට එහෙම හිතනකොට ඥාමිනී අම්මා අපි දැන් අපි බලන්න ඕන බුදුහාමුදුරුවෝ කියපු පස්සය කොතනදීද අපිට හම් වෙන්නේ කියලා. දැන් පස්සයයි සලායතනයයි ගැන කතා කරපු හැටියම අපේ මනස දුවන්නේ කොතනටද? අපි සම්මුතියේ දහම ඉගෙනගෙන තියෙන අය නිසා සලායතන නිරෝධෙන් නිවනයි කියුව අපේ හැටියේ පටිච්චසමුප්පාදේ අපි යන්නේ අතනට. කොතනටද යන්නේ? අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූපා, ඥාන රූපච්චය සලයතනති කියන තැනට නේද අපේ මනස දුවන්නේ? ඔව්. එතනට අපේ මනස දුවන. ඊට පස්සේ ස්පර්ශය ගැන කතා කරොත් ඒ සලයතන පච්චය පස්සෝ කියන තැනට නේද එතනත් යන්නේ අපේ මනස? ඔව්. එතනට යනවා. ඊළඟ එක මොකද්ද අපි කිව්වේ නිවන කියලා? සලයතන පස්ස තණ්හාව. ඊට පස්සේ පසපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා කියන තැනටම වේද අපේ මනස දුවන්නේ. ඇයි අපිට තණ්හා කියන වචනය හම්බ වෙන්නේ කොතනින්ද? පටිච්චසමුප්පාදේ අර මැදින්. චක්‍රේ. චක්‍රේ මැදින්. එතකොට ඒ වගේම මෙතුවක් කලින් අපි ධර්ම දේශනා කරපු උත්තමයාලොත් අපිට කියලා දුන්නේ මේ මෙතන තමයි තණ්හාව. මේ තණ්හාව තමයි උපාදානය කරගන්නේ. මේ තණ්හාව නිරෝධ කරොත් උපාදානෙන් මිදෙන්න පුළුවන් කියලා. ඒතොර අර ඊයේ අපි දාපු අර සටහනෙනුත් ඒකෙනුත් පැහැදිලි වෙනවා. මේක තමයි සමාජය ගත වෙලා තියෙන දේ. එහෙම නේද? එහෙමයි. උදේනි, එහෙම නේද? එහෙම තමයි වුණා. එතන තමයි අපි ඔක්කොම කට්ටිය දැන් බලාගෙන ඉන්නේ කොහොමද දැන් අපි තණ්හාව ප්‍රහාණය කරන්න කියලා. දැන් එහෙම කිව්වට මේ ඇත්තන්ට තේරෙන්න ඕන එකම එක කාරණාවක්. විඥාණයෙන් දැනගන්න, විඥාණයේ ස්වභාවය යම් විටක අபிසංකත තත්වයෙන් මුදා ගැනීම නෙවෙයිද අපේ මේ ඉන්න පිරිස සාකච්ඡා කරපු දහමේ මේ දහම අනුව සහ සූත්‍ර වලින් මතු කරපු කරුණු කාරණා අනුව සහ නාම රූපය පිරිසිඳ දත් පුද්ගලයෝ හැටියට මෙයට තේරෙන්න ඕන ප්‍රත්‍යක්ෂයෙන්ම මේ විඥානයේ අபிසංකත ස්වභාවය නැති කිරීම නේද අපේ මූලික අරමුණ විය යුත්තේ, නැද්ද උද? එහෙමයි. හොඳින් හොඳට කල්පනාවට ගන්න මේක. එතකොට එහෙනම් මේ සංසාර චක්‍රයෙන් සංසාරයෙන් මිදෙන්න නම් විඥානේ අනබිසංකත තත්වයකට ගේන්න ඕන. එතකොට අපි කේවඩ සූත්‍රයේ කතාව කතන්දරයේ ගත්තොත්, ගාතාව ගත්තොත්, එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නඝදති, මේ සතර එත්ත යම් එතම් තැනක එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නඝදති,
එත්ත දීගංච රස්සංච අනුන්සූලං සුභසුභං දිග්ගකොට සියුම් සියුම් අරලු මෙන්න මේ ක්‍රියාවලිය සහ එත නාමංච රූපංචාසේ සංඋපරිච්ඡති යම් තැනක නාමයත් රූපයත් සම්පූර්ණයෙන්ම උපරෝජනයක් නොවේ නම් විඥානස්ස නිරෝධේන එතේසං උපරිච්ඡති අන්න විඥානය නිරෝධ වුණා කි විඥානේ නිරෝධ වුණා කියන එකයි විඥානේ අනබිසංකත තත්වයකට පත් වුණා කියන එකයි විඥානේ අනිදස්සන තත්වයකට පත් වුණා කියන එකයි මරණාසන්න මොහොතේදී අපපතිත විඥානයකින් මිය යදුනා කියන එකයි හතරක්ද එකක්ද විඥානේ ස්වභාවයන්නේ එකක් ඔව් මම අහන්නේ ඒ ඒ ඒ ඒ හතරම හතරක්ද එකක්ද කියලා මම අහන්නේ ඒ ස්වභාවයන් හතරම එකක් එකක් වරුණනේ දැන් මේ කතා කරේ එතකොට ඒ හතරම එකයි ඒක ස්වභාවයක් කියලා ස්වභාවයක් තමයි ජාමණී අම්මා ස්වභාවයක් තමයි විඥානයේ ස්වභාවයක් ඒක සත්‍යයි නමුත් මම හැව්වේ ඒ ස්වභාව මේ හතරේම ස්වභාවයේ එකක් නේද කියලා ස්වභාව හතරක් නෙමෙයිනේ දැන් අනබි අනබි සංකත විඥානය කියන්නේ නාම රූපයේ ප්‍රත්‍යක්ෂෙන් දුටු විඥානය හරිද ඔව් අනිදසන විඥානය කියන්නේ නාම රූපේ පිරිසිඳ දුටු විඥානය හරිනේ ඔව් අපටිච්චිත විඥානය කියන්නේ මරණාසන්න මොහොතේ නාම රූපේ පිරිසිඳ දැකපු විඥානය හරිනේ එතකොට දැන් මේකෙන් තේරෙන්නේ මේ තුනම ස්වභාවයන් තුනක් වුණාට එක ස්වභාවයක් එකක් එතකොට එහෙනම් අර කියපු අර සූත්‍ර ජටා සූත්‍රය ගටිකාර සූත්‍රය කේවඩ්ඩ සූත්‍රය මහානිදාන සූත්‍රය ඒ සූත්‍ර ඊට පස්සේ අපි කියමුකො නලකලාප සූත්‍රය ගෝතම සූත්‍රය මහා පදහන සූත්‍රයේ මේ සූත්‍ර ඔක්කොගෙම කියන කතාවේ නාම රූපය නිරෝධා විඥාන නිරෝධා කියන්නේ විඥානයේ ස්වභාවය අර කියන තැනකට ගෙනාවා කියන එකනේ දැන් මේ විඥානයේ ස්වභාවය එතනට ගේන්න පුළුවන් උණු දවසට අපි සසරෙන් එතර වුණා ඒකට හේතුව අපි මියැදෙන්නේ යම් දවසක මම මේ කියන්නේ රහත් භාවයට පත් වුණා රහත් භාවයට පත් වුණ දවසට අපි අපිට මියැදෙන්න පුළුවන් නම් මේ අත්පදිත්‍ිත විඥානයකින් සංසාර චක්‍රේ නැවතුවද නැද්ද එහෙනම් එහෙම එතෙන්ද සංසාර චක්‍රේ නවතිනවා නම් අපිට පේන්න ඕන එහෙනම් මේ මං මේ අද සාකච්ඡාවට බඳුන් කරපු පස්සයත් නිරෝධ වෙලා තියෙන්න ඕන එතනදී එහෙම නැත්නම් සලායතනත් නිරෝධ වෙලා තියෙන්න ඕන එතනදී තෘෂ්ණාවත් සම්පූර්ණයෙන්ම නිරෝධ වෙලා තියෙන්න ඕන කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙන්න ඕන ආශ්‍රව ප්‍රහාණය වෙලා තියෙන්න ඕන කියන එක දැන් සිද්ධ වෙලා තියෙන්න ඕන නේද? එහෙමයි. දැන් මෙතන මේ පොයින්ට් එකෙන් ඉස්සෙල්ලා සිද්ධ වෙලා තින්නේ පැ කොයි පොයින්ට් එකද? දැන් මේ කතා කරපු විඥානය අනිසංකත විඥානයේ ස්වභාවයේ මේ ආකාරයට අරගෙන ආවනම් ඒ අරගෙන ඒමට පෙර තමයි මේ මේ සලායතන කතන්දර ඔක්කොම සිද්ධ වෙලා තියෙන්න ඕන. ඒ ඉතින් එහාට ගමනක් නැහැනේ විඥානේ දැන් අභිසංගතයි. එතකොට මොන පදනමක් මත අර ඊයේ දාපු කෝයේ chart එක එක ප්‍රෝග්‍රෑම් පොඩ්ඩක් යමනම් අමාට ඔපේ කත් තිබුණා නේද? උපුල් මාත්‍ය කියන්නේ අර ඇහැක් ඇඳලා තිබ්බද? නෑ නෑ අර ඊයේ දැන් මේ අර පටිච්චසමුප්පාදයේ භාගයට ගිහිල්ලා දිට්ඨ මට්ටමක් කියලා. මේක මට එවල තිබුණා නේ මේක නේද දාන්න පුළුවන් දාන්න පොඩ්ඩ අන්න ඔව් දැන් මේකේ බලන්නකෝ අවිද්‍යා සාගත ක්‍රියාවලිය කියලා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලයතන පස්ස වේදනා තණ්හා උපාදාන ජා උපාදාන
භව ජාති ජරා මරණ ඒක තමයි අවිද්‍යාව විද්‍යාසගත ක්‍රියාවලියේදී විද්‍යා සංකාර විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියලා තියෙනවා මේක තමයි අවංකවම කියනවා නම් මේක කීර කරපු පුද්ගලයාට දොස් කියලා වැඩක් නැහැ සමස්ත ලෝකේම සුෂ්ණා අසලයතන නිරෝධ කරන්න හදන්නේ මෙතන මේම සලයතන නිරෝධ කරන්නත් බැහැ දැන් සලයතන නිරෝධ කළා නම් මෙතන සලයතනේ නම් නිරෝධ කරන්නේ සලයතන නිරෝධ නිසා පස්ස නිරෝධයි පස්ස නිරෝධ නිසා වේදනාව නිරෝධයි කියලා හිතන්න පුළුවන් මෙතනදී ඊට පස්සේ පස්ස නිරෝධය නිර්කරා නම් එයා වේදනාවත් නිරෝධයි එහෙම මන් දන්නේ මෙහෙම හිතන්න පුළුවන් දෙකද තණ්හාව මෙතන දාලා නැහැ මොකද ඒවා නිරෝධ නිසා තමයි දාලා නැත්තේ මෙතනට යනකම් මෙයා මේගොල්ලෝ මේ විපාක මට්ටමකින් යනවා ඒ කියන්නේ ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් වේදනා විඳිනවා ඒකනේ මේගොල්ලන්ගේ මනසේ තියෙන්නේ බුදුරුවරුත් මේ සියලු සත්‍යයන්ට මේ වේදනාව මොකද්ද ඒක කර්ම මට්ටමකින් පවතිනවා කියන එකනේ මේගොල්ලන්ගේ තර්කය ඒතර දැන් එතකොට මේ අම්මලාට පෑදීලි වෙන්න ඕන එහෙනම් මේ මෙතනට එන යනකම් ගිය විඥානයේ අபிසංකත එකක් විය යුතුද අනபிසංකත එකක් විය යුතුද මෙතනට එනකම් විඥානයේ ගියා නම් ඔව් අபிසංකතයි අபிසංකත විඥානයකින් තොරව ඉස්සරහට යන්න බෑනේ නේද බෑ එතකොට එතකොට එහෙමනම් මේක සම්පූර්ණ වැරදි විද්‍යාසහගත කියලා ආරම්භ කරලා මේ චක්‍රෙ මෙතනට එන්න බෑ. ඒතර දැන් අපිට මේ චක්‍ර බලනවට වැඩිය අපිට දැන් ප්‍රත්‍යක්ෂයි අර ශාමිනියම දාන්න අර අර අපි අර දාන්නේ අපේ අර අඹ ගෙඩියක් හැටියට විඥාන නාම රූප විතර කැලලක් දාන සටහනක් තිබෙන පුළුවන්. එතකොට මෙතන ඉන්න අය හොඳ බුද්ධියෙන් මේකට සවන් දෙන්න ලක්දාස් මං හිතන්නේ අලුත් අලුත් උනාට පොඩ්ඩක් බලන්න උදේනින වරුණට හොඳට තේරෙයි මේක දැන් අපි කතා කරේ මේ නාම රූපයේ නාම ධර්මයේ තමයි මේකේ ප්‍රධානම හතුරා අපි අවිද්‍යාව ගත කරන්නේ ඒ කියන්නේ නාම කාය පැන වෙන මොහොතේ තමයි මේ 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 විනාශය අපිට සිද්ධ වුනේ මේ අපරාධය මේ සංසාරයට බැඳෙන එක සිද්ධ වුනේ මේ නාම ධර්මයේ පැන වෙන වෙලාව මේක කවලෝ කවුරුක්වත් ලෝකේ මේ දැකලා නැහැ කියලායි මට හිතෙන්නේ ලෝකේ ලංකාවේ නෙමෙයි ලෝකේ උදේනේ මේක දැකලා නැහැ ඒකෙදි අර විඳීමයි හඳුනා ගැනීමයි චේතනාවයි පිළිබඳ කතා කරන්නේ නාම ධර්මයේදී උදේනේ කවුරුක්වත් ඔක්කොම ටික කතා කරන්නේ අපි දන්නා ප්‍රබල හාමුදුරුවරු පවා නාම ධර්මයේ වේදනාව ගැන කතා කරන්නේ උදේනී කතා කරන්නේ මොකද්ද සංඥාව ගැන සංඥාව හටගන්නේ අදිවචන නිරුක්ති ප්‍රඥප්ති වලින් කියලා තමයි කතා කරන්නේ එහෙමද නැද්ද එහෙමයි උදේනී උදේනී ඒ පොත්පත් කියවලා තියෙනවනේ මට උදේනී කියන්න මම ඒ පැත්ත පොත්තක් වලින් කියවලා නැහැ ප්‍රමාතේ මං නෑ අපේ කටුකුරුන් දෙහාමඳුරගේ පොත්පත් කියවලා තියෙනවනේ ඔයා නැද්ද කටුකුරුන් දෙහාමඳුරගේ පොත්පත් කියවලා තියෙනවා ඉතින් ආ එහෙනම් මට කියන්නකෝ කටුකුරුන් දෙහාමඳුරෝ නාම රූප අභ්‍යන්තරයේ හරි නාම රූප අභ්‍යන්තරයේ නාමකාය පැනවෙන මොහොතේ යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාතෘකාවලින් නාම කායක් පැනවිය හැකිද කියන එක විග්‍රහ කරනකොට එහිදී හොඳට දිරගන්න විඳීම ගැන විග්‍රහ කරලා තියෙන්නේ කුමක්ද හඳුනා ගැනීම ගැන විග්‍රහ කරලා තියෙන්නේ කුමක්ද චේතනාව ගැන විග්‍රහ කරලා තියෙන්නේ මේ කොටස් තුන විග්‍රහ කරගෙන අපි යනකොට හඳුනා ගැනීම එහෙම නැත්නම් වේදනා සංඥා හඳුනා ගැනීම හඳුනා ගන්නේ මේ ලෝක සත්වයා කුමකින්ද අදිවචන නිරුක්ති ප්‍රඥප්ති බව නොවේද අපිට පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන්නේ නැද්ද උද
ඒකත් කියලා තියෙනවා කටුකුරුන් දහමද කොයි හරි මට මතක නැහැ කොහෙද කියලා ඒක කියලා තියෙනවා දැන් අපිට හඳුනාගත්තේ මොකක්ද මේ වරුණ උදේනි පුද්ගලයා සංඥාවෙන් වාදි වචනයකින් හෝ ප්‍රඥප්තියකින් හෝ මේ නිරුක්තියකින් හඳුනාගත්තේ කොමක්ද රූපේ අර පටිග්ග සම්පස්සේ තුලින් අපි හඳුනාගත්තු රූප සංඥාව තුලින් නුඹට මේ මෙන්න මේ කියන විඳීමක් රසයක් මතු කරනවා ඒ රසයක් නැත්තම් අපි කියමු ඇසට සුවදායක ගතියක් නාසයට මිහිරි බවක් දිවට රසයක් නාසයට මිහිරි සුවඳක් අපිට හම්බ වෙනවත් සමගම ඒ හම්බ වෙන සුවඳ නොවේද හඳුනාගන්නේ මලනම් රෝස මල ඒ ආකාරයට යම් සංජා යම් වේදේති තං සංජානාති හරිද යමක් විඳීද ඒකත් කියලා තියෙනවා කටුකුරුන් දහම ඒකත් කියලා තියෙනවා වේදනාව මම අහන්නේ ඒ වේදනාවට දීලා තියෙනවද ප්‍රමුඛත්වයක් එහෙම නැත්නම් ප්‍රමුඛත්වය දීලා තියෙන හඳුනා ගැනීමකට වේදනාවට තමයි හඳුරු කියනවා පළමුව මෙහෙම කියන මට ඒක මම බුල්මාත්තර පුළුවන් ඒක පැහැදිලි කරන්න මට හරියටම එයාගේ වාක්‍ය කියන්න පුළුවන් එයා කියනවා වේදනාව තමයි ඉස්සෙල්ලාම වේදනාවේ වේදනාවෙන් තමයි අපි පස්සේ අඳුනගන්නේ ලොජි මේ 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 සයිකොලොජිකලි කියලා හැබැයි එයා කියනවා ලොජිකලි පස්සේ වෙන්න පුළුවන් කියලා මට ඒක ඇහලා එච්චර පැහැදිලිුන්නේ නැහැ නම नाम रूप कियन के दी नाम रूप कियन के बुद्ध बुद्ध विग्रह बुद्धि की विग्रह वे रूप वेदना संज्ञा चेतना नो वेद अभी बुद्ध वचने अभी बुद्ध हम सासुवर සාසුවරයා කියන්නේ රූප වේදනා සංඥා චේතනා පස මනසිකාරය තමයි මේ දෙකටම මුල්ුණේ කියන එක දැන් අපිට හොඳට පැහැදිලි. ඔව්. එතකොට දැන් රූප සංඥාව ඒ රූප සංඥාවේ විඳීමක් ඒ විඳීම තුල තියෙනවා මනාප විඳීමක් හෝ අමනාප විඳීමක්. හරිද? හරි. ඒක හරියට හරි. එතකොට මනාප හෝ අමනාප විඳීම තමයි අදි වචනයකින් හෝ ප්‍රඥාප්තියකින් හෝ නිරුත්තකින් හඳුනාගන්නේ. ඒ හඳුනාගන්න එක තමයි චේතනා කරන්නේ විතක්ක વિચાર කරන්නේ ප්‍රපංච කරන්නේ. පැහැදිලිද? ඒක හරි ඔව් පැහැදිලි. යම යම හොඳට ග්‍රහණය කරගන්න මේක. කවුද අරුණ මේක ග්‍රහණය කරන්න ඕන. लगदास अहगन उदेनिकुलाशा बुद्ध देश मगे मगे अपे अपे श्वास बुद्ध नितर एक अभी कथा किसी के अदाल बुद्ध देश सह सूत्रे මේ කතා කරනවා වචන මාත්‍රයක සූත්‍රෙන් පිටපණින් බෑ. එතකොට කිසි කෙනෙකුට විග්‍රහ කරන්න බෑ නාම කියලා කිව්වම මොකද්ද? අදි වචන නිරුක්ති ප්‍රඥප්ති කියලා. පුළුවන්ද? නාමය කියන්නේ අදි වචන නිරුක්ති ප්‍රඥප්තිද? නැහැ. නැහැ නැහැ. ජමනම්ම දැක්කද සමස්ස මේ මේ විග්‍රහ කරන ඇත්ත ඔක්කොම ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ නාම කීපෙටිය කොතනටද මොකටද? නිරුක්ති අධිවචන ප්‍රඥප්ති කියලා කියන්නේ අපි මේ තුනට තමයි. එයිර වචනිනුත් තරක නාමනේ කොතනද? නම කියන එක. මේකත් නාම කියන එක අපේතිය නමනේ. නම නම්
එක්කෝ අධිවචනයක් එක්කෝ නිරුක්තියක් එක්කෝ ප්‍රඥප්තියක්. ඒතර බැලු බැලමට හරි. හැබැයි බුද්ධ දේශනාවේ නාමය කියලා කියන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. විඳීමයි හඳුනා ගැනීමයි චේතනාවයි පස්ස. ඒතර බුදුන්ගේ දේශනාව අනුව එතන තියෙනවා පහ. එතකොට යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් උද්දේශ යම් මාතෘකා වලින් නාම කායයක් පැනවිය හැකිද කියනවනම් ඒ පහම තියෙන්න ඕනද? එහෙම නැත්නම් අදිවචන නිරුක්ති ප්‍රඥාපති විතරද තියෙන්න ඕන? මේ පහම තියෙන්න ඕනේ. තියෙන්න. පහම තියෙනවා. කවුරු හරි කියනවනම් ඒක මොන විදියෙ මොන උත්තමයක් වෙන්න පුළුවන්? මගේ බුදුහාමුදුරුවන් කියපු දෙයට වැඩි මේ වෙන්න බෑ නේද? එතකොට යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාත්‍රකාවලින් රූපකායක් කන වෙනවා කියලා කියනවා නම් රූපේ යනු බුදුහාමුදුරුවෝ දේශනා කරේ කොහොමද? චතුර්ණන්ත මහ භූතානං චත්තාරික මහ භූතානං උපාදාය රූප. ඒක කාටක්වත් බින්දින්න පුළුවන් ද? ඒකනේ මේ රූපේ කියන එක නැහැ. දැන් මේ රූප කාය කියන්නේ රූප සමූහයේ රූපස්කන්ධය. වේදනා රූපස්කන්ධය මේ රූප එකපැද රේ ස්කන්ධ සමූහයක්. රූප රූප ශබ්ද රූප මේ කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඕනම රූපයකට සම්බන්ධ වෙනවා නාම කායක්. ඒ නාම කාය කියන්නේ අදිවචන නිරුක්ති ප්‍රඥප්තිද? නැහැ. මේ වීලු කරන්න බෑ. මේ බුදුදහමත් එතනදි කියන්නේ යම් ඒ ආකාර යම් ලකුණු යම් නිමිති යම් උද්දේශ යම් මාතෘකා වලින් නාම කායක් කන වෙනවාද කියලා කීපෙටිය උඹල දැනගන්න ඕන. ප්‍රබලම මෑන් කවුද? නාමයේද විඳීමද? විඳීම. දැන් මේ නාම කායයට ඒ විඳීම කුමක් ප්‍රත්‍ය කොටගෙනද ඒ විඳින්නේ? පස්ස ප්‍රත්‍ය. ඒ අදි වචන සම්පස්සේ තුල තිබුණු ප්‍රධානම කොටස නොවේද විඳීම? එහෙමයි. අදි වචන සම්පස්සේ තිබුණු දෙවෙනි කොටස නෙමෙයිද සංඥාව? ඔව්. අදි වචන සම්පස්සේ තුන්වෙනි කොටස නෙමෙයිද චේතනාව? ඔව්. ඒතර අදි වචන සම්පස්සේ ඊළඟ කොටස් දෙකේ මෙහෙවිපේ පස්සේ සහ මනසිකාරය නිසා නේද මේ පස්ස මනසිකාරයාගේ මෙහෙවීම කියලා තියෙන්නේ? පස්සෙයි මනසිකාරයයි ප්‍රත්‍ය කොටගෙන තමයි මොකද්ද විඳීමත් හඳුනා ගැනීමත් චේතනාව. දැන් පැහැදිලිද? පැහැදිලි. පැහැදිලිද මේ කාටද පැහැදිලි මේක? මට කියන්නකෝ පැහැදිලි කවුරු හරි ඉන්නවනම්. ඒක නිසා මම පුද්ගල සරණ කරගන්න එපා. මේක තමන්ට ප්‍රත්‍යක්ෂ ප්‍රේද මිදිය තමයි දැනගන්න ඕන. වරුණ පැහැදිලිද? හොඳටම පැහැදිලි බල මාත්‍ය. එතකොට මෙන්න මේ ඒක නිසා උදේනේ එහෙම දැන් මේක තේරුම් ගන්න ලේසි මං හිතන විදිහ මෙහෙම කිව්වොත් හරිද කියලා අහන්න. හරිද කියලා කියන්න ඕනේ මත්ද? දැන් අපි හිතමු අපි මෙහෙම ඉන්නකොට අපිට පිටිපස්සෙන් ඩෝංගල කවුරු හරි ගහනවා. ඒතකොට අපි දැකලත් නැහැ, අපි රෙඩි වෙලත් නැහැ. අපි පටස් ගාලා පළමුව දැනෙන වේදනාව නේද? ඒක එහෙම කිව්වොත් හරිද? වැරදිද? නෑ. පළමුව දැනෙන එහෙම කිව්වොත් හරි ඔබ හරි. නමුත් එතනදී එකම දෙයක් දැනගන්න, එතන දැන් එතනදී පිටිපස්සෙන් ගහපේටි ඔබට එතනදී හම් වෙන්නේ රූප රූපයක්ද, ශබ්ද රූපයක්ද, ගන්ධ රූපයක්ද, රස රූපයක්ද, පොට්ටබ රූපයක්ද? ඒක පොට්ටබ. ආ පොට්ටබ රූපයක්. පොට්ටබ රූපය එතකොට අර ශරීරයේ ස්පර්ශය, බාහිර රූපයක් ශරීරයේ ස්පර්ශ වෙච්ච නිසා ඔබට රූප සංඥාවක් හම්බුණා. රූප සංඥාවෙන් පළවෙනියෙන් හම්බෙන්නේ ඔබට වේදනාව. හරි. ඒ වේදනාව සුඛ හෝ ඒක දුක් වේදනාවක් කියමු හයියෙන් ගහපු නිසා. නැත්නම් සනීපර අත ගෑවා නම් ඒක සුඛ වේදනාවක් නේ. නේද? ඇඟ හිරි වැටෙන වගේ ඒක සුඛ වේදනාවක්. අරක ඩෝස් ගාලා ගැහුවයි කියම දුක් වේදනාව. දුක් වේදනාව තමයි නම දැම්මේ මොකක් කියලාද? අම්මෝ වේදනාවට එක පොළු පාරක්, ඒකට එහෙම නැත්නම් කඩු පාරක්, පී පාරක් මොකක් හරි එකට නමක් දැම්මා. එහෙම නැත්නම් අදිවචනයක් තමයි දැම්මන්නේ. අපිට වැටෙන්නේ ගොඩක් වෙලාවට අදිවචනයක්. එතන නිරුක්තියක් ප්‍රඥප්තියක් නැහැ. එතකොට දැන් ඒ දෙක නේද ඔයා චේතනා කරන්නේ වේදනාවකින්? ඒ චේතනාවකට දැන් මේ මොහොතේ මේ පහර චේතනාවකට පරිවර්තනය වෙනවා. එතකොට මේක මේ දෙක මේ සංසිද්ධියම මෙහෙුණේ කාගෙන්ද? මෙහෙුණේ මනසිකාරය. පස්ස මනසිකාරය. පස්ස සමුදයා සබ්බේ ධම්මා
අන්න දැන් බුද්ධ වචනේ තවදුරටත් තහවුරු කරනවා. එහෙනම් මේ ලෝකේ සෑම පැනවීමකටම නාම රූප පැනවීමක අභ්‍යන්තරයේ පවතින්නේ කොහොමද? පස්සේසා මානසිකාරය. හරිද? දැන් බලන්න දැන් ඔබට ඒ නාම රූපේ පිරිසිඳ දකිනවා නම් මෙන්න මේ ආකාර ලිංග නිමිති වල මේ රූපකාය පැනුනෙත් කියලා තේරුම් ගන්නවා නම් මේ මේ වේදනා සංඥා චේතනා විතක්ක විචාර ප්‍රපංචයන් සිදුනෙත් මානසිකාරයෙන් නම් නුඹගේ ඒ ක්‍රියාවලිය ඒ ඒ ඒ ඒ ක්‍රියාවලිය සිද්ධ උනේ පච්චුප්පන්න මොහොත නැත්තම් ප්‍රත්‍ය උපදින මොහොතේ නොවේද? ඔව්. මේ මේ සංසිද්ධිය චාමිනී අම්මා සිදු වෙන්නේ කුමක් හෝ ප්‍රත්‍යක් සිදු වෙන වෙලාවෙ නේද? එහෙමයි. දැන් ඇහැට රූප ප්‍රත්‍ය වෙන වෙලාව. ඔව්. මේ කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, මේ දැන් උදේන කියපු ශරීරයට පහස, මනසට අරමුණ. මේක මේ 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 සය පස්සදෑරුම් සයවැදෑරුම් ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය අරමුණ ගන්න මොහොතේ එහෙම නැත්නම් සලායතනික අධ්‍යක්ීම ලැබෙන මොහොතේ කිව්වොත් හරිද? එහෙම කිව්වොත් හරි. එහෙනම් සලායතනික ක්‍රියාවලිය ආරම්භ කළා තින්නෙත් මෙතන නොවේද? මෙතනමයි. හරි. දැන් හොඳට පැහැදිලි පච්චුප්පන්න මොහොත කියන්නේ සලායතනික අධ්‍යක්ීමේ ආරම්භක මොහොත. හරි. ඔව්. හරි. දැන් ඒක හරි. මානසිකාරය තමයි මේ දෙක සියල්ල සිද්ධ වුනේ. එහෙමයි. රූපයත්. එහෙනම් මානසිකාරය යෝනිසෝ හරි අයෝනිසෝ හරි සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්න ඕන කොහොමද? මෙතනමයි. මෙතනමයි. රයිට්? දැන් මේ ක්‍රියාවලිය මානසිකාරයෙන් කරන්න එයාට අනුබල දුන්නේ කවුද? පස්සේ. පස්සේ. එහෙනම් පස්සේ නිරෝධ කරන්න හෝ පස්සේ යන්න කුමක්දයි ප්‍රත්‍යක්ෂ කළ ගති උත්තේත් කොතනදද? මෙතනමයි. කවුද වරුණ? හොඳට අහගන්න. දැන් හොඳයි. පස්සේ නිරෝධා නිවන කියලා කියනවා නම් මේ පස්සේ නොවේද විනිවිද පිරිසිඳ දැක යුත්තේ? අධිවචන සම්පස්සය. හරිද? එහෙනම් සලායතන නිරෝධය කියන්නේ මේ ආයතනික අධ්‍යක්ීම ලැබීමේ ආරම්භක ස්ථානය වන පච්චුප්පන්නය නොවේද? ඒ පච්චුප්පන්නයේ නොවේද විදර්ශනා ප්‍රඥාවට බැසගෙන යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය දැකිය යුත්තේ? එහෙනම් පච්චුප්පන්නංචයෝ ධම්මං තතතත විපස්සති කියලා තියෙන්නේ මෙතන. එසේ තතතත විපස්සති වෙනවා නම් තමයි පස්ස නිරෝධ වෙන්නේ. එහෙනම් එතනදී ඒ තතතත විපස්සති වෙනවා නම් තමයි සලායතන නිරෝධ වෙන්නේ. ඔව්. හරිද? ඔව්. එහෙනම් ඒ සලායතන නිරෝධයටත් පස්ස නිරෝධයටත් අත්‍යවශ්‍ය උනේ අන් කිසිවක් නොවේ කුමක්ද? මේ පැනවෙන නාම රූපය විනිවිද දැකීම. ඒ විනිවිද දකින එකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරය. මනසිකාරය කියලා. දැන් ඊළඟ එක දැන් ඔයගලන්ට මම දැන් පැහැදිලිද? සලායතන නිරෝධය කියන්නේ එහෙනම් මේකමයි. පස්ස නිරෝධය කියන්නේ මේකමයි. රයිට්? නාම රූපය උපරෝජනේ නොවි තියාගන්නවා කියන්නේ නාම රූපේ නැවත නාම රූපේ සිදුවන ක්‍රියාවලිය විනිවිද දකින් යෝනිසෝ මනසිකාරයේ පිබිදුලා හිටියොත් මේ පැනවෙන ස්වභාවය දැනගෙන සිටියොත් එත නාමන්ත රූපංච අශේෂං උපරුජ්ජති නොවේද? එහෙමයි. නන්දෝද? සෝරි. බුල්මාතම් මෙතන සලායතන නිරෝධයත් අර අපි නාම රූප නිරෝධ කියලා කියන්නේ නාම රූප පත්‍යස්යෙන් දැනගැනීම කියලා නේ කියන්නේ. මේ කියන්නේ අත් නාමන්තන රූප අශේෂං උපරෝජනයක්. එයාට එයාගේ යව නැගා හිටවීමක් කරන්නේ මේ උපරෝජනය කියන්නේ. ඒත් නාමන්ත රූපං ඔව් එතකොට සලායතන නිරෝධයත් මෙතන.
සලායතනත් සම්පූර්ණයෙන්ම නිරෝධය වෙනවා කියන්නේ ඇත්තරම නැතිලා යනවා කියලා කියන්නේ වෙන්න බෑ නේද? ඒක අර වගේම සලායතන නිරෝධය ඉතින් මේ අපි ඔක්කොම දැන් එදා ඉඳලා ඉගෙන ගත්ත එක නේ මේක මේ නාම රූප නිරෝධා කියන්නේ නාම රූපේ නැද්ද? තියෙනවා අන්න ඒක. ඒ වගේ තමයි මේකත්. විඥාන නිරෝධා කියන්නේ විඥානේ නැද්ද? ඒක තමයි මට පැහැදිලි වෙන්නේ. පස්ස නිරෝධා කියන්නේ පස්සේ නැද්ද? ඒක නම් අපි ඔක්කොම දන්නවා සරල දෙයක් ඒක. පස්සේ අත් වේදනා පස්සේ නිරෝධය කියන්නේ පස්සේ පස්සේ යන කුමක්දයි පිරිසිඳ දැකීම. නාම රූප නිරෝධය කියන්නේ නාම රූපේ කුමක්දයි පිරිසිඳ දැකීම. සලායතන නිරෝධ කියන්නේ සලායතනේ පිළිබඳ පිරිසිඳ දැකීම. මේ පිරිසිඳ දැකීම සිදු වෙන්නේ මේ මොකක් පිරිසිඳ දැක්කත් ඒ සියල්ල පිරිසිඳ දැකිය හැක්කේ කුමක් පිරිසිඳ දැක්කොත්ද? නාම රූපේ. නාම රූප. නාම රූපේ පිරිසිඳ දැක්කොත්. එතකොට එහෙනම් මේ කේවඩ සූත්‍රයේ කියන වට්ටම් වට්ටති වට්ටේ කරකුනේ මේක පිරිසිඳ නොදකින තාක්කල් වට්ටේ කරකිනවා. ඒ වට්ටේ කරකිනකොට ජයතවා ජීයතවා මියතවා චවේතවා උපජ්ජිතවා නැවත උපදිනවා මියනවා කරකිනවා. හරිනේ? ඊට පස්සේ තන්තේ ධම්ම නිධන්නාය එතසම් භව මේ භව බන්ධනය සිද්ධ වෙන්නේ මේක කරකුනොත්. හරිද? ඊට පස්සේ වට්ටේ වට්ටම් වට්ටති මේ මේ සංසාර වට්ටේ කරකෙන්නේ නාම රූපේ පිරිසිඳ නොදැක්කොත්. ඊට පස්සේ කොහෙන් ඊට පස්සේ අර මොකද්ද ඒ වට්ටේ කරකෙන එක දකින්න ප්‍රඥාව එත්තවත පඤ්ඤාවචරන් ප්‍රඥාවගේ බස ගැනීමකට සිදුවීමක් සිදු කරනවා නම් පුද්ගලෙක් මේ බුදු දහමේ ප්‍රබල ප්‍රබෝස්ථානයේ දකින ප්‍රඥාව බැස ගන්නවා නම් බැස ගන්න පුළුවන් වෙන්නේ කොතනද? නාම රූප ක්‍රියාවලිය තුළ. එතකොට දැන් ඊළඟට දැන් අපි මෙච්චර වෙලා කතා කරපු පොයින්ට් එකට එනවා. මෙතනට දැන් කාට හරි අපැහැදිලිකමක් තියෙනවද? මේක කාටම හරි මට කමන්නේ ලක්දාස් ලබුට ප්‍රශ්නයක් අහුවත් ආන්න මම ඒකත් පහදලා දෙන්න. ලලිතම්මා මොකද කියන්නේ? දැන් ඊළඟ කතන්දරේ තමයි තණ්හාව කොහොමද මෙතනින් ප්‍රහාණය වෙන්නේ කියලා. දැන් පැහැදිලි සලායතන නිරෝධ වුනේ මෙහෙමයි. පස්ස නිරෝධයත් මෙතනයි සිදු වුණා. නාම රූප නිරෝධයත් මෙතන සිදු වුණා. ඒ තුනම පැහැදිලි. දැන් අපි පහදවා ගන්න ඕන කොහොමද තණ්හාව මෙතනින් නිරෝධ වුනේ කියලා නේද? ඔව්. තණ්හාව නිරෝධ වුණ කෙන හොයනකොට අපිට බලන්න මම මේ කල්පනා කරන්නේ මෙච්චර ප්‍රමුඛ ස්ථානයක් දී යුතු මේ නාම ධර්මයේ ඒකට අර අදිවචන නිරුක්ති ප්‍රඥප්ති කියලා විතරක් කතා කරනවා නම් මේ ප්‍රබලයි මේක දැකපු ආම්දුරවරු පවා ඔබට කොහොමද තණ්හාව මෙතනින් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ? මා අවසනාවන්ත තත්ත්වය. දැන් අපි කිව්වා අර දැන් උදේනි කිව්වා එයාට පොල්ලකින් ගැහුවම වේදනාව තමයි හටගත්තේ කියලා. අපි කියමුකෝ එතනදී තණ්හාව වේ පොළුපාරට තණ්හාවක් නෙමෙයි ඇති කරන්න එතන තියෙන්නේ පටිගයක්නේ ගැටීමක්නේ පොළුපාරට. එහෙම නැතුව අපි වෙන විදියක් අරගමුකෝ. ඇසට රූපයක් පේන එකක් අරගමුකෝ. ඒකත් මම පහදලා දෙන්නම් පොළුපාරත්. එතකොට ඇසට රූපයක් පේනකොට නුඹට විඳීමක් හටගත්තානේ. පැහැදිලිද? ඒ විඳීම ඒක හඳුනාගත්තා මොකක් කියලාද? සනීප විඳීමක් කියලා. සුන්දර ලෙස නිල් පාට රතු පාට කලවම් වෙච්ච ලස්සන අපි කියමුකෝ බෝලයක්. දැන් මේ දෙකේ ඒ ඒකේ සංඥාව කොහෙන්දලා දාවේ? අතීත මතක සටහනක් නේ උඟලන්ට උගන්වලා නිල් පාට කියලා පොඩි කොඩා කාලේ කියලා දීලා රතු පාට මේ රවුම් එක බෝලයක් ඒකනේ. ඒකනේ සංඥාව. හරි නේද? එතකොට ඒක මීට පෙර ඇසුරු කරලා අතීතයේ මේ බෝලේ ඒ වෙනි බෝලයක් ඇසුරු කරලා ඒක භාවිතා කරලා තිබුණු නිසා නේද ඒකෙට විඳීමක් හටගත්තේ
සුවජායක ලස් සුවදායක ලස්සන කියන හැඟීමක් ආවේ අතීතයෙන් නොවේද? ඒ සුවදායක කියන හැඟීම තුළ නේද මනාප බව මතු කළේ? ඔව් එතනින්. මනාප බව කියන්නේ තණ්හාවට නොවේද? කැමැත්ත. මේ තණ්හාවගේ කැමැත්ත ආරම්භයේ නොවේද මේ? ඔව්. එතකොට තණ්හාය උපජ්ජමානා උපජ්ජති උනේ මෙතන නොවේද? උතනමයි. තණ්හාවයි නිවිසමානා නිවිසති උනේ අතීත ආශ්‍රවය තුල නොවේද? නිවස සැඟවිලා හිතපු නිවස. එතකොට දැන් යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් මේ ආවේ බාහිර බෝලයක තිබුණු සුන්දර බවක් නොව අතීතේ මා තෘෂ්ණාවෙන් පරිහරණය කරලා මගේ සංකල්පමීය රාගයකින් මා ඒක ඇසුරු කරලා ඒ තැන්පත් කරලා තිබුණු එකකුයි මේ එන්නේ. මා නැවතත් මේකට බැඳුනොත් මගේ සංසාර ගමන දික් කර ගන්නව හැරෙන්න මම මේ මෝඩ ක්‍රියාවට නැවතත් රැවටෙන්නේ නැහැ. ඒක එනම් පහියමානා පහියති ඒක දැකීම මාත්‍රයකට සීමා කරලා ඒක සබ්බම් පහය ගමනියන් එතනම දාලා යන්න තත්ත්වයට පත් කරගනි. මේව නැත්තම් දිත්තේ දිත්ත මත්තන් හැටියට ඒක දකින්න මේ 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 පුද්ගලයාගේ මනස දියුණු කරගත්තොත් යම් තැනක එතන නොවේද තණ්හාව ප්‍රහීණක වෙන්නේ? එතන තමයි. පැහැදිලි නම් අපැහැදිලි කියනවා. පැහැදිලි උපුල් මාත්මය. දැන් එතන නෙමෙයිද තණ්හාව ප්‍රහීණ වෙන්නේ? හරියටම හරියට ඔක පුල් මහත්තයාරේ ඊට කලින් හොඳට තව චාට් එකකුත් තරම් ඉස්සර කියා දෙලා තියෙනවා. වෙනම චාට් එකක් තිබුණේ. හරි තව ටිකක් බ්‍රේක් ඩවුන් කරලා එහෙමත් තිබුණා. ඔව් දැන් උදේනි කොච්චර පැහැදිලිද යමකුගේ තණ්හාව හටගන්නේ නාම ධර්මයේ ආරම්භයේදී. ඒ තණ්හාව ප්‍රහීණ කරනවා නම් ප්‍රහීණ කළ යුත්තේ එතන නොවේද? ඔව් එතන තමයි. ඒතර මට කියන්නකෝ එහෙම එතකොට මට කියන්නකෝ අපිට පුළුවන්ද මේ මේ මෙන්න මේ ස්ථානෙන් ඔබට මෙන්න මේ කියන ඌ නාම රූප ක්‍රියාවලියෙන් ඔබට අපිට මේ මේක වෙන තැනක සිදුවෙන ක්‍රියාදාමයක් කියලා අඩු ගන්න හිතන්නත් පුළුවන්ද? කොහොමද වෙන තැනකට මේක වෙන තැනකට යන්නේ කොහොමද ජාමිනී අම්මා? මේක වෙන තැනකට යන්න විදියක් නැහැ. යනවනම් අර විඥාණය අபிසංකත වෙලා අනේ යන්න වෙන්නේ. මෙතනදී විද්‍යා උදපාදී වුණොත් විඥාණය කවදාකවත් මෙතනින් බැහැරේ වෙන්න බෑනේ අபிසංකත විදියට. විද්‍යාවනම් විද්‍යා ප්‍රත්‍යයෙන් නම් සංස්කාර වුණේ සංස්කරණය සිදු වුණේ සංකත බව සිදු වුණේ ඒ සංකතයෙන් හටගන්නා විඥාණය කිසිම වෙලාවක අනිසංකත මිසක් අபிසංකත වෙන්න බෑනේ. බලන්නකොට මේ මිනිසුන්ට මේක තේරුන්නේ නැහැ. මේ ලෝකේ මේ ලෝකයාට මේ ලෝකේ ඉන්න අයට මේ කිසිම කෙනෙක් මේ තෘෂ්ණාව සැඟවිලා තිබුණේ මෙතනයි කියලා උඹලන්ට පහදලා දීලා නැහැ මටවත් උඹලන්ට. පාදල දිල තියෙනවද උදේන් කවුරු හරි දන්න කවුරු හරි? නෑ වරුණ කොහෙත්ම නෑ අකුල් මහත්තයා. එතකොට දැන් මේ 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 ක්‍රියාවලිය විනිවිද දැකපු උත්තමෙක්වත් මෙහෙම කියන්නේ නෑනේ. වරුණ තේරෙනවද කෙතරම් පඹ ගාලකද මේ බුදු දහම තිබිලා තියෙන්නේ කියලා? එහෙනම් මේ සබ්බ ක්‍රියාවලිය තුළම සමස්ත ක්‍රියාවලිය තුළම යමෙක් මේක විනිවිද දකිනවා නම් විනිවිද දැකිය යුත්තේ මේ නාම රූපය නොවේද? ඒ නාම රූපය විනිවිද දුටුවොත් නෙයිද අර අර මොකද්ද බ්‍රහ්මජාල සූත්‍රයේ කියන මේක විනිවිද නොදකින තාක්කල් මේ ස්පර්ශය නැමැති බඹදැලට හසු වෙනවද නැද්ද? මොන ස්පර්ශයද
මේ මොන ස්පර්ශයේද මේ කතා කරලා තියෙන්නේ? මේ කතා කරලා තියෙන්නේ පටිච්ච සම්පස්සයයි අදි වචන සම්පස්සයයි. මේ ද්විත්ව ස්පර්ශ ක්‍රියාවලිය නොහොත් නාම රූප බඹදල. එතකොට පස්ස නිරෝධය කියන්නේ අර අර සලායතන පත්‍ය පස්සෝ පස්ස පස් ඒ පස්සේද මේ නිරෝධය කියන්නේ? නෑ නෑ. මෙතන නිරෝධය මේ නිරෝධයයි නිරෝධය මේ නිරෝධය කරොත් තමයි චක්‍රේම නිරෝධ වෙන්නේ. උදේට පැහැදිලිද? හොඳටම පැහැදිලි. පොල් මහන්තර පුළුවන් නම් අර මං කියන්නේ මට නෙමෙයි මේ අනිත් අයට තේරුම් ගන්න ඕන නම් අර කලින් දාපු chart එකක් තියෙන ආරම්භක නාම රූපේ අභ්‍යන්තර ක්‍රියාවලිය versus non in දැකීම කියලා. අන්න ඒකේ හොඳටම පැහැදිලි වෙනවා ඒක. හොඳට වචනක් තියෙනවා. මට උඹලන්ට පහදලා දෙන්න ඕන උනේ අවංකවම මම ඒක මීට ඉස්සෙල්ලා උඹලන්ට දාලා තිබුණා. නමුත් උඹලන්ට අද මට පහදලා දෙන්න ඕන උනේ අපි නිකන් ගිරව් දාලා කියුවට වැඩක් නැහැ සලායතන නිරෝධේ නිවනයි කියලා. මේ පස්ස නිරෝධේ නිවනයි කියලා ගිරව් දාලා කියුවට වැඩක් නැහැ. දුස්සම් තණ්හාවගේ නිර්වශේෂ නිරෝධය දුකේ නිරෝධයයි ඒ තමයි නිවන කියලා කියුවට වැඩක් නැහැ. නාම රූපේ නිරෝධේ නිවනයි කියුවට වැඩකුත් නැහැ. මේක මෙන්න මේ විදියට විනිවිද නොදක කියලා වැඩක් නැහැ. එකසම් මට ඕන වුණා අද උඹලන්ට පහදලා දෙන්න කරුණෝ කීපයක්. එක කරුණක් පස්සේ මෙන්න පස්සේ හම්බුණා අපිට. මෙන්න අපිට හම්බුණා සලායතන. මෙන්න අපිට හම්බුණා නාම රූපේ. මෙන්න අපිට හම්බුණා තෘෂ්ණාවගේ ඉපදීම නිවිස වැසගෙන සිටීම නිරෝධය. මෙන්න ඒ තුනත් අපිට හම්බුණා. දැන් අපිට හම්බුණා ඒ තුන ඒ ඔක්කොම ටික අපිට හම්බ වෙනවා වගේම අපිට හම්බුණා වැදගත්ම එක අපිට හම්බුණා. මොකක්ද මේ වැදගත්ම එක? යමෙකුගේ යෝනිසෝ මනසිකාරය පිහිටිය යුත්තේ නම් මොකක්ද ඒකට කියනවනේ අපි මොකක්ද ඒකට කියනවා මනසිකාරයට අපි ලස්සන වචනයක් කියනවනේ ඔය මොකක්ද යෝනිසෝ මනසිකාරය කියනවා වගේම කියනවා අමුතු වචනයක් මොකක්ද ඒකට කියන්නේ එලඹ සිටි සිහිය එලඹ සිටි සිහිය එතකොට එලඹ සිටි සිහිය දැන් තියන්න ඕන කොතනද? පච්චුප්පන් 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 ඒ පච්චුප්පන්නේ එලඹ සිටි ප්‍රත්‍යහත ගන්න මොහොතේ. එතකොට ඒ මොහොතේ ඒ එලඹ සිටි සිහිය නැත්තම් යෝනිසෝ මානසිකාරය පිහිටන්න නම් නුඹ මජ්ක්‍ධිම ප්‍රතිපදාව තුළින් මේ ලෝකේ සමුදේවන ආකාරය දැකිය යුතුයි. එහෙනම් ලෝකේ සමුදේ නැදක නොදක නුඹට නාම රූපය විනේද දැකිය හැකිද? නෑ. ඉතුරුන් පිළිබිඹුන්නේ ලෝක සමුදේ වන විදිය නොයිද? එහෙමයි. නාම කායයි රූප කායයි පැන වෙන ස්වභාවයෙන් මට ප්‍රත්‍යක්ෂ වුනේ මේ ලෝකේ පැන වෙන ලෝකේ සමුදේ වන විදිය නොයිද? එහෙමයි. තොල සම් ලෝකේ සමුදේ ප්‍රත්‍යක්ෂ අවබෝධ වුණු මෙතනින් සියලු දෙනාටම නිරෝධේ සාක්ෂාත් වුණාද නැද්ද? ඇයි යංකින්ච සමුදේ ධම්ම සබ්බංත නිරෝධ ධම්ම. දැන් සමුදේ අත්ගමියත් ප්‍රත්‍යක්ෂෙන් දුටු මෙතන ඉන්න පිරිසට ඒ ඇසේවත් රූ කනේවත් නාසේවත් දේවත් මේ ශරීරේවත් මනසේවත් රූපේවත් ශබ්දේවත් ගන්ධේවත් රසේවත් ස්පර්ශේවත් අරමුණේවත් ආස්වාදයක් නොව එතන තිබුණා නම් ආස්වාදයක් එයි ඇත්තේ ඇත්ත වශයෙන් නැත්තේ ආදීනවයක් බව පේනවද නැද්ද? දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් බව පේනවද නැද්ද? දැන් මේකේ ඉන්නාට රූපය ඇස වේවා රූපේ වේවා එහෙම නැත්නම් චක්කු විඥානේ වේවා නිට්ටයද අනිත්‍යද? එහෙනම් අනිත්‍ය බව පේනවා නම් ඒ පේන්නේ රූපේ ඡබ්දේ ආස්වාදේ ආදීන වෙනවෙයිද? එහෙමයි. එසේ ආදීන වේ ආදීන වේ පෙනුනේ සමුදියත් අත්ගමයක් ප්‍රත්‍යක්ෂතරගත්තු නිසා නෙවෙයිද? එහෙමයි. සමුදියත් අත්ගමයක් ප්‍රත්‍යක්ෂ වීමට ප්‍රධාන හේතු උනේ නාමකාය රූපකාය පැන වෙන ස්වභාවය විනිවිද දැකපු නිසා නෙවෙයිද? එහෙමයි. ඒක විනිවිද දැකපු නිසා නේද තණ්හාවගේ හට ගැනීම කොච්චර සංකල්පමීය රාගයක් හටගත් විදිය තේරෙන්න ගත්තේ? එහෙමයි.
සමස්ත බුදු දහමම තැදිලා තිබිලා තියෙන්නේ කොතනද? නාම රූපේ තුල. නාම රූපෙන් සම්පටිච්ච සමුප්පාදේ ප්‍රබෝස්සන්නේ. මොකද මේ ගැන කතා කරන්න පුළුවන් වරන් උංගලන් මොනවද හැඟෙන්නේ උදේනේ? මේක ගැන කල්පනා කරනකොට පොල් මහත්තයා මට එක දෙයක් සිහිනා මේ දැන් සචිත්ත පරියෝධකණන් කියන එක උතන මොනවට පැහැදිලි වෙනවා කියලා මානසිකාරය වෙන්නෙත් සිතෙන් පස්සය වෙන්නෙත් සිතෙන් තණ්හාව වෙන්නෙත් සිතෙන් ඊට පස්සේ යෝනිසෝ මානසිකාරය සිදුවෙන්නෙත් සිතෙන් විඥාණයෙන් මෙය හඳුනාගන්නෙත් සිතෙන් කියන මේ හැමදේම වෙන්නේ සිතෙන් කියන එක මට තේරුණා මං හරිද දන්නේ නැහැ මහත්තයා. හරි. අතෙන්දී ද්විතීය අසුතුන්ත සූත්‍රය මොකද්ද කියන්නේ? සිත මනස විඥානය පිළිබඳ යමෙක් ප්‍රත්‍යක්ෂයෙන් කලකිරෙනවා නම් ඔහුට කිව්වේ කවුරු කියලාද? සුතව ආචාර්ය. එතකොට බුදුහාමුදුරුවෝ අර කිව්වේ සබ්බ පාපස්සාකරණං සියලු පාපයන්ගෙන් මිදියන්. එම් කාටද මිදෙන්න පුළුවන් පාපයන්ගෙන්? මේ දහම දැකපු කෙනාට. මොකද ඒකට එන්නේ? එයාට කියන්නේ ඒක මොකද ආර්ය කාන්ත සීලයට පත් වුණු කෙනාට. ඊට පස්සේ කුසලස්ස උපසම්පව දුරටත් දක්ෂ වෙන්න ඕන, දක්ෂකම වැඩි දියුණු කරගන්න. දක්ෂකම වැඩි දියුණු කරගන්න ඕන, උපදවා ගන්න ඕන. කොමකටද? සචිත්ත පරියෝධපන සිත දමනේ, මේ සිත දමනේ කරගත්තේ නැත්නම් යෝනිසෝමනසිකාරේ පිටවන්න බෑ හැම වෙලාවෙම. ඇයි? හැම වෙලාවෙම මේ හිත දුරන් ගමන් ඒක චරන් ආසවේසන් දුරසෙන් ඔය කියන්නේ මේක මේක පිස්සියම් වගේ මේ කාමයේ පසු දුවන හිත. ඔබට හැම වෙලාවෙම සචිත්ත පරියෝධපන. මෙන්න ඒක තමයි මේ බුදුරජාණන් දේශනා කරපු බුද්ධ ශාසනය. එහෙමයි. ඒතන් බුද්ධ අනුශාසන. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිත පුබ්බීමද පුල් මහත්මයා? සිත 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 තමාගේ තමාට වසංගේ තමාට ඕන කරන විදියට සිත පවත්වාගෙන යෑම තමයි යෝනිසෝ මනසිකාරය. සිත පුබ්බීවා ගැනීම සිතට අයාලියන දෙන්නේ ප්‍රපංචයන්ට. ප්‍රපංචයන් විසින් සිත මෙහෙව්වයි පුද්ගලයාව ප්‍රපංචය මෙහෙව්වනවා කියලා අරක කිව්වනේ. ඇයි පුද්ගලයාව ප්‍රපංච මෙහෙව්වේ? ඒ ප්‍රපංචයේ සිදුවන ක්‍රියාවලිය නොදකින තාක් කල් ඒ ප්‍රපංචයේ සංඥා සංකාවෝ සමුදාචරಂತಿ. ඇයි? ප්‍රපංචයේ බැසගෙන ගිලගෙන ඒක 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 විඳලා ඒක සත්‍යයක් යයි ප්‍රපංචයේ හැඟුණොත් කෙනෙකුට ඒ ප්‍රපංචය ප්‍රපංචකරණයට බදුන්වුණු නාම රූපය විඥානය පිළිබිඹු වෙනකොට ඒ විඥානය අපිට අණ දෙනවා අර කරපම් මේ කරපම් කියලා. එතකොට සිත දමනයක් වෙන්නේ නැහැ. යම් වෙලාවක නුඹ නාම රූපය පිළිසිඳ දැක්කම ඒ ප්‍රපංචයේ සිදුවෙන ක්‍රියාවලිය දැන් තේරෙනවා. එතකොට ඒ ප්‍රපංච ක්‍රියාවලියට දැන් ප්‍රබල කිසි දෙයක් කරන්න බෑ. ඒක නිෂ්ප්‍රපංචය. නිෂ්ප්‍රපංචයක් තුළ විද්‍යාමාන පිළිබිඹු වෙන නිෂ්ප්‍රපංචයේ කරණයට තුළ පිළිබිඹු වෙන මේ විඥානය ඒක අනභිසංකත නිසා අභිසංකත නෑ. අභිසංකත නොවන නිසා විඥානය ඒ විඥානයට ඒ පුද්ගලයාව රාග ද්වේෂයෙන් මේවන්න නැහැ. සමාවෙන් උපුල් මහත්මයා පැහැදිලි නෑ. උපුල් මහත්මයා හඬ පැහැදිලි නෑ. අනිත්ට පැහැදිලි වැහුණාද? මට නම් පැහැදිලි වුණේ නෑ. නෑ පොඩි මේ පැහැදිලි බව. දැන් පැහැදිලිද? දැන් පැහැදිලි. ආ දැන් හොඳයි පුල් මහත්මයා. හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මේ පුද්ගලයා සිත තමයි පුද්ගලයෙක් දමනය කළ ගැති උත්තේ. සිත දමනය කරගන්නවා කියන්නේ සිත විසින් මේක මානසිකාරය. සිත මනස. ඒක නිසා නේද උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදී කියන්නේ
ඔබ ඇසට රූප විඳින්න බෑ, රූප විඳි සිත. සිතට පිළිසරණ සිහිය. ඔව්. ඒ මානසිකාරය. ඔව්. යෝනිසෝ. ඔව්. ඒ මානසිකාරය ඒ විදිහට පැවතුනොත් ඔබගේ ඔබගේ ඊළඟ ස්ටෙප් එක විමුක්තිය. විමුක්තිය. විමුක්තිය ඊළඟ ස්ටෙප් එක තමයි නිවන. ඒතොර එහෙනම් එතනදි කිව්වේ මානසිකාරය නැත්තම් සිත සිතේ සිදුවන මේ සිත කරන ක්‍රියාවලිය පිළිබඳ හොඳට අවබෝධයෙන් ඉන්න කියලා නේද මානසිකාරය? ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි කිව්වේ නේද? ඒ ක්‍රියාවලිය කිව්වේ. ඒක නිසා තමයි එයා එතනින් ගියේ සද්ධාම පිටලා නේත සම්බෝධි පරායනයටපත් වුණා කියලා කිව්වේ. ඒතොර මේ සිත මානසිකාරය විසින් මෙහෙව්වා කියන එක ඒතොර ඒක කවුරු හරි කියනවා නම් අර අදිවචන නිරුක්ති ප්‍රඥප්තියක් විතරක් හෙතන්ට ගෙනල්ලා කිව්වොත් කවුරු කිව්වත් එහෙනම් මුළු සමස්ත ක්‍රියාවලියම වහලද නැද්ද? ඒ ඇත්තටම සමස්ත ක්‍රියාවලියම තීද්ද වෙලා තියෙන අදිවචනය තුළද විදීම තුළද? විදීමයි හඳුනා ගැනීමට ප්‍රථම විදීම තුළ නෙමෙයිද සියල්ලෙන් ප්‍රධානම කරද මේ ප්‍රධානම අමාරුවේ දැමීම සිදු කරලා තියෙන්නේ විදීම තුළ නෙවෙයිද? විදීම තුළ. ඒ විඳීමට නූල් ගහන්න එපා කියලා හරියනවද? ତୁର ଏ ବିନ୍ଦିମ ହମ୍ବୁନ ନତ୍ତ ନୁବଟ ହମ୍ବୁ ନଦ ତୃଷ୍ଣା ଭାତ ଗତ ତନ ନେ ଏ ବିନ୍ଦିମାଇ ହନ୍ଦୁନା ଗେନିମାଇ ହମ୍ବୁନ ନତ୍ତ ନୁବଟ ସଲାୟତନିକ ଅଧ୍ୟକିମ ତୁଲ ଅଭ୍ୟନ୍ତର କ୍ରିୟାବଳି ହମ୍ବୁ ନଦ ନୁବଟ ନେ ତୁର ଏ ବିନ୍ଦିମାଇ ଏ ହନ୍ଦୁନା ଗେନି ହମ୍ବୁନ ନତ୍ତ ନୁବଟ ପସ୍ସେ ନେମତେ ବବ ଦଳଟ ହସୁନୁ ଆକାରେ ହମ୍ବୁ ନଦ ନେ මේක නම් මහා අපරාධයක් උදේනි අවංකවම කියන්නේ. එතනදී නාම රූපය විනිවිද නොදැකීම කියන්නේ අර නිකමට කියන කියමනකුත් තියෙන කුල් මහත්මය සිතේ වංචාකාරී භාවය කියලා ඒකට ඒ වගේ නේද කුල් මහත්මය සිත අපි ඊට පස්සේ ඊට වැඩිය හොඳයි ඔයගොල්ලෝ හිතුවනම් මේකේ අනිත් පැත්ත විඥානයේ මායාව කියන එක හොයාගන්න දැන් මේ 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 මතුන් මේ අපි හොයාගත්තේ විඥානයේ පිළිබිඹුණු නාම රූපයේ මායාකාරී ස්වභාවය නොවේද? ඔ ඒ විඥානයක් සිතනේ උපුල් මහත්මේ ඒකයි මට එහෙම හිතුනේ. නෙමෙයි සිත තමයි සිතේ අවසාන ප්‍රතිඵලය සිතක් නෙමෙයි මේ සිත් પરම්පරාවකින් සිදුවන ක්‍රියාවලියක අභ්‍යන්තර ක්‍රියාවලිය නෙමෙයි නාම රූපය කියන්නේ සිතක් නෙමෙයි සිත මනස විඥානය කියන මේ තුනේම ක්‍රියාවලිය නෙමෙයි. ඒතර අවසානයේ මේ සිත මානසිකාරය විසින් වැහැවලා විඥාණයෙන් පිළිබිඹ කරා. ඒතර බුදුහාමුදුරුවෝ කිව්වා මේ විඥාණය කතරම් බව රවට්ටනවාද කිව්වොත් සතරමන් හන්දියක ඉඳලා මේ කරන මායාකාරයක් කියලා මායාවක් කියලා. ඒතර ඒ මායාව නුඹ විනිවිද දකින්න නම් උඹට ඒ මායාව නැමැති විඥාණය නැමැති මායාවට ප්‍රත්‍ය වෙච්ච මේ ප්‍රත්‍ය ධර්මිය වන නාම රූපේ බෙදී දකින්න නම් නුඹට එයි මේක ප්‍රත්‍ය ධර්මයක් නම් හේතුව මේ ඵලය විඥානේ නම් ඵලය නැති කරන්න බෑ කොයි වෙලාවකවත් හේතුව නිරෝධ කරන්න නැතුව ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති එහෙනම් එතකොට එහෙනම් මේ 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 නැති කල්ලි මේ නොවේ කුමක් නැති කල්ලිද නාම රූප නැති කල්ලි විඥානේ නොවේ නාම රූප ඇතිකල්ලි විඥානේ වේ එහෙනම් ඒ අනුලෝමේ මේ පටිලෝමේ එහෙනම් පටිලෝමේ තුල හේතුව අර කිය යේ ධම්ම හේතුපබව හේතන් හේතුන් තථාගතවා මේ තථාගතයන් වහන්සේ සෑම ධර්මයක්ම හේතු ප්‍රබව කොටගෙන පවතින බව දේශනා කරනවා උන්වහන්සේ ඒ හේතුව කියලා දෙනවා හේතුව කියලා දෙනු ඵලෙ නෙමෙයි බුදුහන්සේ කියලා දෙනු ඉරතංසයෝ නිරෝධෝ එවං වාදී මහා සමන ඒ ඒ ඒ හේතුව නිරෝධ කරන හැටි මේ මහා ශ්‍රමණය කියලා දෙනවා කියලා ඒ වචන දෙක අහපු හැටි දෙන්නේ සෝවාන්. අසජි හාමුදුරුයි අසම මොකක්ද ඒ කොලිත උපතිස්ස. හාමුදුරු නෙමෙයි උන් මේ කොහෙද යන රස්‍ය අධිකාරිය දෙන්නේ. කොහෙද ක්ලබ් එකක අසරින් ගලා එන ගමන්නේ. තරපුල් මහත්තයා වේදනාවේ වැදගත්කම හොඳට තේරෙනවා එතන. අපි කොහොමද පුළුවන් දුපුණාට මේ ඒක වේදනානුපස්සනාවට සම්බන්ධ කරන්න මාර්ගයේ පුළුවන් දෙක හරියට ඉතින් ඒක වේදනානුපස්සනාව කියන්නේ වේදනාවේ වේදනානුපස්සීවා විහෙරතිනේ එහෙම නේද ඔව් දැන් සතර සතිපට්ඨානයේ
මේ ඉති අජ්ජත්ත වේවා ඉති බහිද්ද වේවා වේදනානු පස්සීවා විහෙරති නේද මේ බාහිරේත්තු අභ්‍යන්තරේ යම් වේදනාවක් සිදෙනවා නම් ඒක පජානාති කියලා නේද බුදුහාමුදුරු කියන්නේ මේ විනිවිද දෙකපන් කියන වේදනාව නෑ මම කිව්වේ දැන් වේදනානු පස්සනාවේදී කරන්නේ මොකද්ද කියන එක ඒක තමයි මම මේ කියන්නේ වේදනාව විනිවිද දකින්න කියන එක නෙවෙයි වේදනානු පස්සීවා විහෙරති කියන්නේ නැද්ද උද वेदनानु पस्सीवा विहरति कियन्ने वासे करन्न कियनवा वेदनाव पजानाति वेदनाव यानु कुमग्दे दकिमिन वासे करन्न किला कियन्ने दकिंडोने मे वेदनाव सुख हो दुख हो अदुक्कम सुख वुने मट नेने मे सविज्ञानक कायकट कियलाद दकिंडोने उपुल महात्म्य नै मुलिम दकिंडोने मे वेदनाव स्पर्श पत्तेन हटगत्तुवा वेदनावक නොවේ අන්න වේදනානු වේදනානවේ පස්සීවා විහෙරති අන්න වේදනාව විනිවිද දකින්නවා එසේ වේදනාව විනිවිද දකින්න පුළුවන් වෙන්නේ දැන් රූපයක් වේවා ශබ්දයක් වේවා ගන්ධයක් වේවා රසයක් වේවා පොට්ටබ්බයක් වේවා ධම්මයක් වේවා මේ ඉන්ද්‍රිය සංවර කරන වෙලාව නේද දැන් මේ වේදනාවේ වේදනානු පස්සීවා විහෙරති වෙන්න ඕන ඒ අරමුණු මේ ඇසට රූප කනට ශබ්ද ආදී අරමුණු විශේෂ විඳින වෙලාවේ නොවේද संवर इंद्रिय नो උදෙන්ද තේරෙනවද තේරෙනව හොඳටම පැහැදිලි ඒක එතකොට වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයේදී තමයි වේදනානේ වේදනන්ට පස්සීව වේරති ඊට පස්සේ චිත්තය එතකොට ඔබ විඳීමයි හඳුනා ගැනීමනේ පස්සේ ඊළඟට මොනවද කරේ චේතනා විවිධ චේතනා පහළ කරා එතකොට සාමාන්‍ය වෙලාවට ඒවා ඇසට රූප කනට ශබ්ද ඇහෙනකොට ඒවා මැඩ පැවතුවත් ඊළඟට නුඹට එනවා නේද අර අර සබ්බාස සූත්‍රයේ මේ සිත විසින් කාමයේ අසුරු කරන ගතියක් තියෙනවා නේද ඔව් මනෝ සංචේතන සංචේතන විසින් මාව කිලුට කරනු එතකොට නුඹගේ මොකද බුද්ධිය අවදි කරන්න ඕන නේද ඒ චේතනාවත් තවත් නාම රූප ධර්මයක්ම मनंच पटिच दम्मेच उपद्यचि मनोविज्ञानं मनस बाहिर अरमुनक गतिला नोवेद नुंबट මනංච පටිච්ච ධම්මේස උපජ්ජති මනෝවිඥානේ හටගත්තේ අන්තිමට මොකද්ද බුදුහම්දුර කියන්නේ ධම්මනුපස්සනාව කියලා මේ සියල්ල සබ්බ ධර්මතාවයන් සියලුම ධර්මතාවයන් මම අර කියන්නා වූ මොනවාද පංච නීවරණයන් වලට යටත් වෙන්නේ නැතුව මම දැන් භාවනාවේ භාවනාවක යෙදෙන්නේ දැන් බොජ්ජංග ධම්මනුපස්සනාව කියන්නේ බොජ්ජංග වඩනවා කියලා නේද සත්‍ය සත්‍යපට්ඨාන සූත්‍රයේ තියෙන. එහෙමයි පුල මහත්තයා. දැන් බලන්නකො ක්‍රමානුකූලව සබ්බාසව සූත්‍රයයි සත්‍ය සත්‍යපට්ඨානයයි එක එකිනෙකට සම්බන්ධ වුනේ නැද්ද උදේනි? එතකොට පුල මහත්තයා. මොකද? කියන්නේ සම්බන්ධයි. මම ඒ උත්තරේ දුන්නා හරියට. සියද සියක් සම්බන්ධයි මට පේනවා. සාමිනි කතා කරන්නේ සාමිනි කියන්නේ වාගේ මම කිව්වේ කායානුපස්සනාව ඇරෙන්න
වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ තුනම ක්‍රමක්‍රමයෙන් නාම රූපයම දකිමින් වාසය කිරීමම නාම රූපයම දකිමින් වාසය කිරීම. නාම රූපයමයි දකින්නේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන්මයි වාසය කරන්න කියන්නේ. ඒ වාසය කරනකොට ඒ ආශ්‍රව බිඳෙන විදිය තමයි සබ්බාසෝ සූත්‍රයෙන් කියලා තියෙන්නේ. එහෙමයි. තේරුණාද? අවිද්‍යා සූත්‍රයෙන් කියලා තියෙන්නේ ඒ ක්‍රමානුකූලව එකිනෙක 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 කැඩිලා නිවන මාර්ගයට නිවනට යන විදිය. උන්නා බ්‍රාහ්මණ සූත්‍රයෙන් කිව්වේ මෙන්න මේ සිත ඇසඹ මේ විදියට 100 පවත්තපන් එතකොට උඹට 100 පවත්තයක 100 පැවත්ත උඹ විමුක්තියටපත් වෙනවා උඹ නිවන් දකින්නවා කියලා. එයාට කිව්වෙත් ඒ ඒ ඒ ස්ටෙප්ස් ටික. මට හිතෙන්නේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ කියන ප්‍රබවස්ථානය දකින්න ඕනි කියන එකද කියලා හිතනවා මොකද මහත්මයා. එමෙ හිතන්නේ නැහැ නේද? ඉතින් ඒක වැරදි. එමෙ හිතුව. බුදු උන්නාන් බ්‍රාහ්මණයට කිව්වේ බ්‍රාහ්මණය උඹගේ ඇසට රූප විඳින්න බෑ. එතකොට එයාට තේරෙන්න ගත්තා එහෙනම් මෙතන තියෙන්නේ මේ සිත විසින් මෙහෙවන ක්‍රියාවලියක්. ඒක නාම රූපය. ඊට පස්සේ සිත විසින් මෙහෙවන ක්‍රියාවලිය පිළිබඳ නුඹ හැම වෙලාවෙම 100 පවත්වන්න ඕන. 100 පවත්වනකොට නුඹට තේරෙනවා එතන 100 පවත්වනකොට තමයි යෝනිසෝ මනසිකාරය. 100 කියන්නේ මනසිකාරය පවත්වන්න කියන්නේ. 100 සිතට පිළිසරණ 100. 100 කියන්නේ මනසිකාරය. මනසිකාරයේ පවත්වගෙන දිගටම යනකොට නුඹපත් වෙන විමුක්තියට. විමුක්තිය උඹ විමුක්ති රසයේ විඳමින් ඉන්නකොට උඹ නිවන් දකිනවා. ඒතොර ඒ සතර සතිපට්ඨානෙත් කිව්වේ නිවන් දකින එක. මුන්නා බ්‍රාහ්මණ සූත්‍රයේත් කිව්වේ ක්‍රමානුකූල නිවන් දකින එක. අවිද්‍යා සූත්‍රයෙන් කිව්වෙත් නිවනට යන මාර්ගය. මොනවාද අපේ සබ්බාස සූත්‍රයේ කිව්වෙත් ක්‍රමානුකූල නිවනට යන එක. ඒක අරකට විතරක් කොට වෙන විදියක් නැහැ. සිත මේ මේ අඩියෙන් අඩිය කිව්වනේ ඒක. මේ උඹගේ සිත ඇස නෙමෙයි වින්දේ හිත. ඇස නෙමෙයි වින්දේ හිත කියනකොට මේ නාම රූප ගැන නෙමෙයිද කියලා තියෙනවද? එහෙමයි. එහෙනම් ඊට පස්සේ අර එතන විමුක්තිය කියන එක චුට්ට මොකද්ද එතන? ඒ විමුක්තිය කියනකොට එතන තත්ත්වය. යා විමුක්ති රසයක් පින්නනවනේ මේ මේ දහම තුල ජීවත් වෙන පුද්ගලයා යෝනිසෝ මනසිකාරය එද එයාගේ යාට කියන්නේ ප්‍රඥාවෙන්මයි. දැන් එයා ප්‍රඥාව අවදි කරනවා. එයා දැන් ප්‍රඥාව ඉහළම පරතරයටපත් වෙනවා එයා. ඒකනේ අර අර අපේ අර සූත්‍රය ගන්නකෝ. සූත්‍රය නෙමෙයි අපේ අරෂ්ටාංගික මාර්ගේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, අන්න සම්මා විමුක්ති. මේ මේ විමුක්තිය කියන්නේ නිවනට නිවන කෙලිම නිවනට බැසගත්. නිවනට බැසගත් කියන්නේ යා දැන් නිවනට බැසගන්නේ. නිවනේ නිවන නිවනේ අවසානෙටම ගිහිල්ලා යා. එයා දැන් නිවන් දකින්න ඒ කියන්නේ අර 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 විදිහට ගත්තොත් උද්දම් භාගයේ සංයෝජන ධර්මයන්ගේ අවසානෙට ගිහිල්ලා යා. එයා දැන් තියෙන්නේ මාන උද්දච්ච අවිද්‍යා කියන තැන වෙනකොට තමයි ඔය කියන්නේ. මේ ඔක්කොම එකම පිළිවෙලකට යන්නේ. හරි. පැහැදිලිද? පැහැදිලිව. එතකොට උපුල් මහත්තයා දැන් නාම රූප පිළිසින්ද දකින්නවා කියන එක මට දැකීමට ආරම්භ ස්ථානය ගන්න පුළුවන් වේදනාව කියන එක. මම හිතන්නේ අපි වේදනාව පැහැදිලිව හඳුනා ගන්න. නාම රූප කියන්නේ දැන් මෙහෙමනේ රූපයකින්තර නාමයකුත් නාමයකින්තර රූපයකුත් නැහැනේ උදේනේ. එහෙනම් නාම රූප කියන්නේ දෙබිඩි කල්ලයක්. එක 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 ගුලියක්. හරිනේ. දෙබිඩි දරුවෙක් කියලා හිතන්නකො. එතකොට මේ දෙබිඩි දරුවාගේ අපේ ප්‍රඥාව ප්‍රබල ලෙස යොමු කර යුත්තේ කොතනද? වේදනාව. මොකද එතන ඉන්නේ තණ්හාව හටගන්නේ. ඒක පැහැදිලිවම. ඒ විතරක් නෙමෙයි. එතකොට අපිට දැන් ඔකේ. සෝරි. එතකොට අපිට මේ අවස්ථාවේදී අපි දැන් ටිකක් පිළිසිඳ දැනගෙන තියෙන්නේ ටිකක් එතකොට අපිට කරන්න පුළුවන් විදර්ශනාවක් තමයි වේදනා අපිට විඳීම් අඳුනා ගන්න එක. ඒක නිකන් හැම වෙලේම නේ හැම වෙලේම යෝනිසෝ මනසිකාරයෙන් ලෝකයේ අත්විඳීම් කෙටියෙන් කිව්වා. ඒ කියන්නේ අපි විඳීම් ලෝකයේ අත්විඳීම්. එතකොට යෝනිසෝ මනසිකාරයේ පිහිටපු හැටියම මේ 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 ක්‍රියාදාමයේදී මනස පිහිටන්නේ. මට වේදනාවක් හට ගන්නකොට ඒ වේදනාවේ තණ්හාවෙන් මම බැඳෙන්නේ නැහැ. වේදනාවක් හටගත් ඒකත් නාම රූපය.
ඔව් දැන් වේදනාව හට ගන්නවා කියන්නේ නාම රූපේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රබලම මාව සසරට ගැට ගහන්න ප්‍රධානම සාධකේ වේදනාව. තණ්හාව. ඒ කියන්නේ තණ්හාව. වේදනාව කියලා පැත්තක තියනකොට ඒ වදනේ මේ තණ්හාව නේද මේ කතා කරන්නේ. එහෙනම් තණ්හායේ uppajjamana uppajjati වෙන තැනදී පහියමාන පහියති කරොත් ඔබලා සසරෙන් ගැලවුණාද නැත්ද? මේවා වෙන්වෙන් වශයෙන් හොයන්න එපා උදේනේ. ආ ස්පර්ශයෙන් රසපත පත්‍ය වුණා නෑ. දැන් මේක මේ ඉන්න අයට පැහැදිලි වෙන්න ඕන රූපේ පේනකොටම ඒ රූපේ සුවයක් හටගන්න දැන් අපිට එන්නේ ඒකනේ. මරු කියන එකනේ ඇඟට එන්නේ. මරු අර ලස්සනයි කියන හැඟීමනේ. ඒතකොට මේ වෙලාවේ පටස් ගාලා එන්න ඕන ඔළුවට මොකක් කියලාද? මේ තවත් නාම රූපයක් ගන්නරෝද? ඒ නාම රූප නාම රූපේ තමයි. ඒ නාම රූපේ හැටියට දකින්න පටන් ගත්තොත් සලායතනයත් නිරෝධයි, පස්සයත් නිරෝධයි, වේදනාවත් නිරෝධයි, තණ්හාවත් නිරෝධයි, දිත්තේ දිට්ඨමත්තම පමණයි. මම දන්නේ ඔයගලන්ට මම කියන එක තේරෙනවද කියලා මම හිතනවා තේරෙනවා කියලා. පැහැදිලි. අති ගැඹුරු කතන්දරයක් කතා කරේ. නමුත් ඔයගොල්ලන්ට මෙතන ඉන්නකොට දැන් වැහදෙන්න ඕන මේ කවුද මේ ලග්දාස් මාත්මයාට පැහැදිලිද මේ කතා කරන්නේ? පැහැදිලි උපමාවක් ගියාම බොහොම ගැඹුරුයි කියලා මට තේරුණා. නමුත් පැහැදිලි මට එක දෙයක් නිකන් දැනගන්න ඕන මේක මම මෙහෙම දැක්ක විදි හරිද කියන එක. එතකොට මේ නාම රූප දකින්න අපිට යෝනිසෝ මනස්කාරය තියෙන්න ඕනේ. එතකොට යෝනිසෝ මනස්කාරය කියන්නේ අපේ සිත අවශ්‍ය විදියට අපි පාලනය කර ගැනීම. එතකොට ඒක දකිනකොට අපි ඒ වගේම දකින්න තියෙනවා එතන තණ්හාවක් ඇති වෙනවාද කියලා. ඒ තණ්හාව යෝනිසෝ නෑ ලග්දස් මතය. යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක ඉස්සෙල්ලාම අපි හොයා ගන්න ඕන. මොකක්ද මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? අයෝනිසෝ මනසිකාරය ගැන බුදුහාමුදුරන්ගේ බුද්ධ විග්‍රහයේදී ඇති වෙන්නේ අන් කිසිවක් නොවේ මේ සත්වයා තුළ තියෙනවා හැඟීමක් මම කියලා කෙනෙක් ඉන්නවා. මම අතීතේත් ඉඳලා තියෙනවා. මම අනාගතේටත් යනවා. අතීතේ මම මොන විදියට හිටියද කියලා දන්නෙත් නෑ. අනාගතේ මොන විදියට මම යයිද කියලා දන්නෙත් නෑ. වර්තමානයේ මම කියන්නේ කවුද? වර්තමානයේ මට මගේ අනාගතේ මගේ කුමක්ද? එවැනි හැඟීමක් නොවේද මේ ලෝකේ ඉන්න සියලු සත්වයන් තුළ තියෙන මට කියන්නකෝ අවංකවම දැන් ලග්දාස් මහත්මයාට ඔකේ හිතෙන්නේ නැද්ද? හිතනවා. හරි. මෙතනින් එහෙම හිතෙන්නේ නැති කට්ටිය ඉන්නවනම් මට කියන්න කවුරු හරි හිතෙන්නේ නැති කට්ටිය ඉන්නවා කියලා. හරි. අවංකවම හිතුවොත් මේ මාර්ගයේ නොදකින තාක්කල් එහෙම හිත. ඇයි එහෙම හිතුනේ? ලග්දාස් මහත්මයාට මම කවුද? මම කොහේ ඉඳලා එන්නේ නැද්ද? මම මරණයෙන් පස්සේ කොහේ යයිද? මොන වගේ ඉඳීද? ඒක දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක්. හරිද? ඔන්න. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියට අපි ගියේ මජ්ක්‍ධිම ප්‍රතිපදාව තුල මේ මගේ බුදුහාමුදුරෝ දේශනා කරපු ලෝකය පැනවෙන ස්වභාවය නොදකපු නිසා. හරි. ලෝකේ පැනවෙන ස්වභාවය හම්බ වෙනකොට හම්බ වෙන්නේ සවිඥානික කයක පවතිනා වූ ධර්මතාවය. සවිඥානික කයක පවතිනා වූ ධර්මතාවය නුඹට හම්බ වෙන දවසට නුඹට පේන පටන් ගන්නවා මේ සවිඥානික කයේ තියෙන සිත කියන ඉන්ද්‍රිය අර කියන ඉන්ද්‍රිය අරමුණ සිතක් කියන්නේ සිත නැමැති අවයවය ඇසකනනාසේ දිව කය කියන මේ පංචවිධ ඉන්ද්‍රියත් සමග එකතු වෙලා බාහිර අරමුණු ගැනීමක් කරලා තියෙනවා. ඒ අරමුණු ගැනීම අර සවිඥාන ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බදිමිත්තේසු. මෙන්න මේ බාහිර නිමිති ගැනීමක් කරනවා මේ සවිඥානක කය. ඒක ගත්තේ ලග්දාස් නොවේ. ඒ සවිඥානික කයේ තියෙන ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය. අන්න ඒ ක්‍රියාවලිය තුළ මේ 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 සවිඥානික කය ගන්න අරමුණ
ඒක මානසිකාරය සිත මානසිකාරය විසින් සිදු කරපු දෙයක් නිසා ඒක ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙලා ගියා. එතකොට මේ ධර්මතාවයේ සමදේ නිරුද්ධ වෙන ධර්මතාවයක් තමයි මගේ මේ කියන සවිඥානික කයේ තියෙන සිත මනස විඥාණයෙන් පිළිබිඹු කරේ. එන්නේ විඥාණයෙන් පිළිබිඹු කරපු මේ ක්‍රියාදාමය මම නොදකින තාක්කල් ඒ විඥාණයෙන් පිළිදුදු කරපු ක්‍රියාදාමයට බුදුහාමුදුරුවෝ කිව්වා නාමකායකී රූපකායකී පැනවීම නොත් නාම රූපයක් කියලා. ඒ නාම රූප ධර්මය පැනුනේ මගේ ශරීරේ නොවේයි. මෙන්න මෙතෙක් අර අර ලද්දා සිතපු අර මම ලෝකේ දකින්නවා කියන හැඟීම විඳින්න පටන් ගන්නවා මේ මජ්ජිම ප්‍රතිපදාව තුල ලෝකේ සමුදේ වෙන ආකාරය දැක්කම. අන්න පටිච්ච සමුප්පාදයේ මජ්ජිම ප්‍රතිපදාව තුලින් මේ ලෝකේ පැන වෙන සමුදේ නිරෝධ වෙන ක්‍රියාවලිය දැකපු නිසා එක පැත්තකින් ඒ සියලුම පැන වෙන දේවල් අනිත්‍ය බව අවබෝධ වුණා. මොකද ඒක මනසෙන් සිදුවෙන පැනවීමක් නිසා ඒ මොහොතේ මේක නිරුද්ධ වෙලා යනවා. ඒක නිසා ඒක අනිත්‍යයි. ඒ වගේම ලග්දාස්ත අවබෝධ වෙන්න යනවා. මේ සම්මුතියේ ලග්දාස් කියන පුද්ගලයාට අවබෝධ වෙනවා මෙතන මමත්වයක් ගන්න, මම කොට ගන්න, මගේ කොට ගන්න, මගේ ආත්ම කොට ගන්න කිසිවක් නොමැති බව. අන්න යෝ අයෝනිසෝ මනසිකාරයෙන් යෝනිසෝ මනසිකාරයට පත් වුණා. මාර්ගය දුටුවා. සද්ධාව පිහිටියා. අන්න එවැන්නෙකුට පමණයි මේ අපි කතා කරන දේ පැටහෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි. බොහොම පැහැදිලි. එන්න ගන්නන්දරයක්. හැබැයි අල්ලගන්න බැරි කමක් නැහැ ලග්දාස්. අල්ලගන්න පුළුවන්. උදේනි උදව් කරන්න ඕනේ එයාට ඒක අල්ලගන්න. ඔව් හා පුළුවන්. අපි ඊයේ තමයි නියම නියම මිත්‍යා. නියම මිත්‍යා කියන්නේ එනිසා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන එක ප්‍රබල ලෙස දැ ඒක නේද සබ්බාස සූත්‍රයේ කතා කරන යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය. ඒක නොවේද? ඔව්. තමිනිය අම්ම ඒක නොවේද? ඒක තමයි. ඒක ඒ එන්නේ ඒ එසේ ඒ බඹදැලට හසු වුණේ පස්සේ නැමැති බඹදැලට හසු වෙන්න හේතු වුණේ ඒ අන්ත දෙකේ ඉඳගෙන ලෝකය පරිහරණය කරපු නිසා නේද? ඔව් ඒක නිසා. මම ඉන්න තාක්කල් මගේ අතීතයේ මම හිටියා අනාගතයේ මම හිටියා මේ ඇත නැත කියන අන්ත දෙක තුල දෘෂ්ටි 68කට හසු වෙලා ඒ දෘෂ්ටි 68 තුලම තිබුණේ මොකද්ද? ස්පර්ශය නොහඳුනා ගැනීම. ස්පර්ශය සහ පටිඝ සම්පස්සේ විශේෂයෙන්ම පටිඝ මේ අදිවචන සම්පස්සේ. අදිවචන සම්පස්සේ නොදකින තාක්කල් නුඹට ඒ මම කියන දෘෂ්ටියෙන් මිදෙන්න බෑ. ඒකෙන් මිදෙන්නේ කොහමද? ස්පර්ශය නැමැති මේ බඹ දැලෙන් හසු වෙන්නේ කොහමද? මම කියන දෘෂ්ටිය කැඩෙන්නේ නැතුව. මම කියන දෘෂ්ටිය කැඩෙන්න නම් මේ නාම රූපය පිරිසිඳ දැකිය යුතුමයි. මේකට භාවනාවක් ඕනද? මේකට මේ කර්මස්ථාන වඩන්න ඕනද? කම්මට්ටාන ආචාර්යවරයෙක් ගාව ගිහිලා ඇට රැකිල්ල බලන්න ඕනද? මිත්‍ර සේවනය තමයි මේ අවශ්‍ය කරන පොයින්ට්ස් ටික හම්බෙන්න උදේන්නේ. ඒක ඒක තේරුම් ගත්තාම තමයි සෝවාන් ඵලයට යන්නේ. සෝවාන් ඵලෙ නෙමෙයි සෝවාන් මගට. හැබැයි ඒක 100%ක්ම වෙන්න ඕනේ නැහැ නේද? සෝවාන් ඵලයට එන්නේ. එහෙම වුණා සෝවාන් ඵලෙට නෑ. සෝවාන් ඵලයට දැන් ਉਹ පැමිණෙනවානේ. ਉਹ දැන් සතර සතිපට්ඨානය වඩන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒක දැක්කා. ඒ දැකපු ෂණයෙන්ම ඕ මාර්ගයට පැමිණෙනවා. සද්ධානුසාරී පුද්ගලයෙක් හැටියට නියත සම්බෝධි පරායනයට පත් වුණු පුද්ගලයෙක් හැටියට ඔහු එතකොට කවදාකවත් S2 පියවෙන්නේ නැහැ ඔහුගේ ඵලයට නොපැමිණ. ඒක නිසා ඔහු අර අට්ඨපුරුෂ පුද්ගලයා අතරේ එක පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඔහු නියත සම්බෝධි පරායනයට පත් වුණා නම් ඔව් සෝවාන් මගට පිවිසියා සක්කායදිට විදිගිච්ඡා සිලබත පාරාමාස කියන තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරා නම් S2 පියවෙන්නේ ඉස්සෙල්ලා නැතේ බවන් අට්ටමෙන් අධියන් තින්න. ඔව්. යතු අපායේ හිතනින් පමුත්තෝන්.
නියත සම්බෝධි පරායනයට පැමිණලා කියන ශ්‍රද්ධාරි වෙනවා ඊට පස්සේ තමයි ඒ කෙනා මේ කායानुපස්සන දානාපාන සතිය වඩමින් හැබැයි ඉතින් එහෙමයි ඉතින් එහෙම වඩන්න එහෙම හිත හිතා වඩන්න දෙයක් නැහැ ඥාමණියම දැන් ඥාමණියම් වලට තේරෙන්න ගත්තොත් මේ සවිඥානික කයේ සිදුවන ක්‍රියාදාමේ ඒතර මේ සවිඥානික කයක් කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න තමයි මේ කායानुපස්සනව බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ කායानुपस्सनाव दीला तीन इच्छर प्रबल उपकार बोजंग पलवनी गोल पलवनी गोल मुका සෝතාපන්න ඵලයට ඒකට යන්න මේ ඇයට සුදුසුකම් ලැබලා තියෙනවා කියලා මම බය නැතුව කියනවා මේ 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 අය කතා කරන විලාසයෙන් පේනවා ඉතින් ඒ ඒ තැන ඉන්න ඕන කියලා උදේන් මේ අය මොඩේ නෙමෙයිනේ මේ මිනිස්සු මොඩ නෑ මිනිසුන්ව ගොනාට ඇන්දුවා මිනිසුන්ට ඇන්දුවා ඇත්ත වශයෙන්ම දැන් මේ සාමාන්‍ය ජීවිතේ ඉන්න ගමන් ඒක වෙන්නත් පුළුවන් කියලා පේනවනේ අර විසාකා වගේ අය එහෙම ඉඳලා තියෙනවනේ न्याय बुद्ध न्याय धर्म धर्म न्याय නෑ මෙන්න මේ විදිහට මිසක් රහත් වෙන්න බෑ කියලා බාහිර රහත් වෙන්න පුළුවන්. බෑ. නෑ. නෑ. ඒක නිසා ඇඳුම රැවුල මේ මං පිළිසින්දුවට ඉන්නේ කොහොඳයි. මේ ඒවා අදාළ නෑ. මේ ඇයි මේ? දැන් ඉස්සෙල්ලා කිව්ව වචනේ. සත්‍යත්ව පරිවදපන. චින්තන විප්ලවයක්. චින්තන විප්ලවයක් සිත දමනය කර ගැනීම उद्वेगा පැහැදිලි ක්ලියර් ක්‍රිස්ටල් ක්ලියර්ද කියලා අවබෝධ කරගන්නීම පමණයි. ජෙනරල් බේසික් එක උඹලන්ට වැඩිලා ගොඩක් කල. ඒක හරි. එහෙමයි උපල්මාත්මය. අපි ඒක නැවත නැවතත් මේ භාවිතා බහුලීකරණය කරනවා කියන්නේ ඒක වගේ කම් කරන්නේ නැහැ. දැන් භාවිතා බහුලීකත කරන්න ඕන දැන් ප්‍රායෝගිකත්වයෙන් දැන් ප්‍රැක්ටිකල් හරිද? ප්‍රැක්ටිකල් කරන්න එත ප්‍රථම ඔබලාගේ මනස පිරිසිදු වෙන්න ඕන 100,000කින් අපි ඉන්න ස්ථානය පිළිබඳ අනිත් කුපුල් මාත්‍ය රහත් ඵලයට පැමිණෙන තුරුම ඊට පස්සෙත් දහම් කතිකාවතෙන් ධර්ම සාකච්ඡාව හුඟක් ප්‍රයෝජනයි නේ කුපුල් මාත්‍ය ඉතින් බුදුහාමුදුරු කියනවානේ ඒ ගමන වේගවත් කරන්නේ කල්යාණ මිත්‍රයම තමයි කියලා කල්යාණ මිත්‍රය දැන් අපි කියමුකෝ යමෙක් මාර්ගයට පිවිසෙනවා හරිද පිවිසිච්ච දවසේ ඉඳලා ඌ ඉන්නේ අමෝ මිත්‍යා දෘෂ්ටිකයොත් එක. ඒතර යාගේ ගමන වේගවත්ද ස්ලෝද?
අඩාලයි 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 ඒක නිසා බුදුහාඳුර කියනවා ඒ එයා ඒ ඒ ඇසුර ධර්ම සාකච්ඡාව හරි වැදගත් කියලා ඒ අනික් මිතුරු අසුර කරාට ඒ ඒගොල්ලන්ගේ ඒවා කණේ මේ කණෙන් අරන් අනිත් කරෙන් අරියම ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ නෑ එහෙම කණෙන් අරන් ඒ කණෙන් අරින්න ලේසි නෑනේ දැන් මේ කන් 100කින් එන්නේ මේ කන් 100කින් ඥා පැත්තෙන් එන්නේ බෙර ගහන්න යන කතා කරනවා අර මරව කරන්න යන කතා කරනවා ඩ්‍රින්ක් එකක් ගන්න යන වරෙන් මචං කියනවා ඊට පස්සේ සුරප්පට්ටු ගහන්න යන කතා කරනවා දැන් ඒ ඒ කතා කරන්නේ කවුද දැන් එතකොට ඒක ඒ මිනිහාත් එක්ක ගියාම දැන් ඒ මිනිහත් එක්ක නොගිනුත් බැදැයි යනවා ගිය වෙලාවෙ ඉඳලා දැන් ඔයාට පේන්නේ විසුක දස්සන නෙවෙයිද දැන් විසුක දස්සන පේනවා ඔයාට පොඩි පහේ අමාරුද දැන් ඒ විසුක දස්සන මැද්දේ ඔයාගේ අර යෝනිසෝ මනසිකාරය පිටවගෙන ඉන්නේ ඊට පස්සේ තව යාළුවෙක් හම්බ වෙනවා මචං මෙහෙම දෙයක් කරපන් එයා කතා කරන්නේම දහම් කරුණා එයා 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 ඒ ගැන කතා කරන්නේ ලෝකේ සිදුවෙන මේ විනාශකාරී ස්වභාවය මිනිසු ධර්මයේ නොදැකේ. එතකොට ඔයාලට දැන් ඒක ඒක තවදුරටත් ඔයාගේ අර අර තමයි ඉන්න මතේ ප්‍රගුල ප්‍රබල ලෙස වර්ධනය වෙනවා මිස අර විසුක දස්සන දකින දකින එළවට අරකට වැඩිය ප්‍රබල කරන්නේ නැද්ද ඔබගේ ආශ්‍රවයෙන් මතුවෙන අර තෘෂ්ණාගත තෘෂ්ණාසගත රූප ශබ්ද ගන්ධ රසය? ප්‍රබල කරනවා. ඔයා කොහොමද මෙහා පැත්ත ගන්නේ අනම් මෙහා පැත්ත ගන්නේ දාන්නේ. නෑ මේ පැත්ත ගන්නම දා ගන්නවා. අරක මතකත් නැති වෙන චුට්ටක් කියලා නේද කල්යන් මිත්‍ය කිව්වේ. පස්සේ තෝසේ මේ මතක් වෙන්නේ ඒක කියලා තිනවනේ සබ්බාස සූත්‍රයේ හොඳටම අර නොවැඩු නොවැසුණු ඔව් නොවැඩු නොවැඩුණු ආශ්‍රවයන් වැඩෙනවා නෑරි ඒක ඒ වගේ එකක් තිනවනේ හොඳට නෑ දැන් මෙහෙමනේ උදේනි කොච්චර කොපමණ සුන්දර සඳුන් ගහක් වුණත් හරිද වටේම තියෙන තිත්ත වැල් වලින් වට කරොත් ඒ සඳුන් ගහ ලේසි නෑ එයා මේ කරන්න හැබැයි යාට එයාගේ පොත්ත වටේ හරි තිත්ත ගතිය තියෙන හිටිනවා එයි ඒක නිසා බොහොම අපනාවෙන් පබලයි පබලයි ඒක නිසා ගමන හෙන්න අදාල කිරීමක් කරනවා අර අටම යන්න වෙනවා අර හතම යන්න වෙනවා ලේසියෙන්ම හයෙන් පහෙන් හතරෙන් දෙකෙන් ඉවර කරගන්න පුළුවන් ඒ ඉවර කරගන්නම් වෙන්නේ නැහැ ඒක නිසා බුදුහාඳුරෝ කියනවා අර උදේට ඇඳගෙන ගන්න අපේ ගෙවල් කට්ටිය උදේ 8 නැගිට 6යි මහා මාට්ටිතර නැගිලා රෑ 12 නැගන් කත් 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 ඒ වගේ තමයි ඉතින්. ඉතින් ඒ කත කත ගාන අස්සේ අරව අහක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒවා ලෝඩ් කරනවා ලෝඩ් කරනවා ලෝඩ් කරනවා. පිටරෙන් ලෝඩ් කරනවා අරාබියෙන් ලෝඩ් කරනවා. එහෙම ලෝඩ් කර ගන්නවා පුළුවන් තරම් අර 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 මොකක්ද ඒ කියන්නේ? කෙලෙස් සහගත සංඥාවන්. ඒකෙන් එක කරන එක බේරෙන්න බෑ. ඒකෙන් නිදහස් පරිසරයකට ආස නැහැ. උදේට හැන්දෑයන් අහස කත 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 ගයි. ඒක ඒක තරම් සතුටක් මොකුත් නැහැ. ඈ? කොයි මාත් එක ප්‍රශ්නේ. දැන් අපි කියමු සෝවල් ඵලයට වෙන්නේ කියලා. එතකොට ඊළඟට සමහරලාට ඊළඟට ටෙක්ස් ටික ගියේ නැත්නම් සෝවල් ඵලෙ ගියෙන්න පුළුවන්. එහෙම වෙනවා. ගිලින්නේ නැහැ. ගිලින්නේ නැහැ. ඒක ඒක එයා නියත සම්බෝධි පරායනයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මෙහෙමත් කියනවනේ. දැන් වග්ගපජ්ජය වගේ අයට දේශනා කරේ දැන් අපේ ගෙදරට ඇවිල්ලා රහම් කොස්සත්ය අඳුර දේශනාව කරේ කැමති නම් කාලා බීලා හොඳට ඉන්න පුළුවන් සෝවන් වුණා කියලා ගැටලුවක් නැහැ දැන් විසාකාව හිටියේ විසාකාව මියගිය සෝවන් වෙලා මිසක් ගියා ඊළඟ අඩියට තිබ්බේ නැන්නේ එයා මෙයා උදු එයා උදු හදේ ඉඳලා නෑ 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 ඒක ගිලින් නැත්තේ ඒක තරම්ම බල පුරුෂ ආස්තේ තිබ්බත් එතකොට සර්කාණි ගියතින් හැබැයි මේ මාර්ගයට පැමිණි පුද්ගලයා ගියතින් මේ මොකද අකුසල කර්ම හතරකට අබහුවේයි මම ඒක ඒක ධර්මතාව විශ්ෙන්ම ඕගෙන් කෙරෙන්නේ මොනවද එයා අම්ම මරන්නේ නැහැ තාත්තා මරන්නේ නැහැ බුදුන්ගේ ලේසලවන්නේ සංග ભેදයක් කරන්නේ තව දෙකක් උත් තියෙනවා මං හිතන්නේ. ඒතොර ඒවා සිදු වෙන්නේ නැහැ. ඒවා සිදු වුණොත් නියත අපගාම. අය නිරේ නිරේ දොර ඇරලා තියෙන්නේ. මොකද දොර එක නෙමෙයි දොර හතරම ඇරලා. මොකද?
නිත්‍ය නිරේකට යන්නේ. ඒකට කියනවානේ අර චතු අපාය හිත නිප්පමුත්තු. සතර අපායෙන් ඔව් මිදුණා. හැබැයි ඕගේ ගමන අඩාලයි. එයා අඩාලයි කියන්නේ එයා කවදාකවත් තව තැනක ගිහිලා තිරසන් ලෝකෙක ඉපදෙන්නේ නැති ඒ වාසනාව ඔහුට හිමි වෙලා අවසන්යි. හැබැයි ඌ නිත සම්බෝධි පරයන්. එයා අර හතේ හතකින් හරි එයා සම්බු මේ මේ බෝධියට ඒ කියන්නේ මේ තුන්තර බෝධියකින් ඒ කියන නිවනටපත් වෙනවම තමයි. ඒ නිසා බුදුහාමුදුරු කියනවා බලන්නකො සර්කාණිට කියනවා නෑ සර්කාණි මිය ගියේ නෑ නුඹලා දන්නේ තුනට සර්කාණි මිය ගියේ සෝවන් වෙලා කියලා. ඒතර මිනිස්සුන්ට හිතන්නත් බෑ. හැබැයි බුද්ධ න්‍යාය බුදුහාමුදුරු දකින්න. එතකොට බුදුහාමුදුරු අරයට කිව්වේ මොකද්ද? මේ උන්නා බ්‍රාහ්මණයට. නෑ එයා මිය දෙන්නේ තව උපරිම එක වතාවක් මෙහෙයි කියලා. ඒ කියන්නේ මොකද්ද? එයා සෝවන් වෙලයි මිය දෙන්නේ කියලා. ඒතර එතෙන්දී අපිට සතුටක් තියෙනවා. අපි ඒක ඉතින්ට පත්ුණා කියලා සතුටක් ඇති කරගන්න පුළුවන් යමෙකුට මේ කොටස දැක්කොත්. ඒක නිසා කචකචක් ගා හිතුවා කියලා ඒක අතකට ගානකුත් නැහැ. ඒක නිසා ඒක ගැන දුකකුත් නැහැ. ඕන තරම් කචකචක් ගා හිතුවා කමන්නේ අර අරකින්වත් බේරලා කියලා සතුටක් තියෙන. ඉතින්ට ඇවිල්ලා කචකචක් ගාවට කමන්නේ. ඉතින්ට නැවිත් කචකචක් ගාවත් වෙන්නේ මේ ඒකත් නැති වෙනවා. අර අර පෙනි පෙනි මගේ අරිනවා. පෙනි පෙනි මගේ අරිනවා. ඒක නැති කරගන්න අරකයි. හැමෝම අමාරු තැනක් යෝනිසෝ මනසිකාරය පුබුදව ගන්නවා කියන එක අර කවුද අපේ ලග්දාස් කීවා වගේ සම්බාස සූත්‍රය කියවන්න ලග්දාස් කියවල ඒකේ අඩුපාඩුකම් මේ උදේනි දන්නවා දැන් උදේනිගෙන් දැනගන්න පුළුවන් මේ ඉතනින් අය මේ ඒක ඒක ඔබට පුළුවන් නම් යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය හොයාගන්න අන්න ඔබ සුදුසෙක් මොනවාද ආශ්‍රව ප්‍රහාණ කිරීමට ඒ නිසා බුදුහාඳුරෝ කියනවා මම දන්න උන්ටයි දක්නෝන්ටයි පමණයි මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම කියලා දෙන්නේ කියලා. කුමක් දන්නෝන්ටයි කුමක් දක්නෝන්ටද යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙක හඳුනාගෙන ඉන්න ඇයට විතරයි මට කියන්න පුළුවන් මේ ආශ්‍රව ප්‍රහකරණ ආකාරය. ඒ කියන්නේ පටිපදා මාර්ගයේ මට කියලා දෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කුමක්දයි දැනගත්තු ඇයට කියලා. ඒ කියන්නේ සෝවන් මාර්ගයට පිවිසිය ඇයට කියලා ඉන්නේ කියන්නේ. එකේ වට සර්ච් කරන්න පුළුවන් ගොඩක් තියෙනවා සබ්බාවසව සූත්‍ර දේශනා තුනක් විතර තියෙනවා. මොකද මම ඔය සබ්බාවසව සූත්‍රේටයි මහනිදන් සූත්‍රේට තරම් මම මුල් තැන දීලා නැහැ මොකටද? මොකද මන් දැකල් මට කියන්න පුළුවන් එකම දෙයයි මහනිදාන සූත්‍රයේ යමෙකුට විනිවිද දක ගන්න පුළුවන් නම් ඔව් මේ කියන සලායතන නිරෝධයත් කරනවා පස්ස නිරෝධයත් කරනවා යෝනිසෝ මනසිකාරයත් පුබුද්ද ගන්නවා තණ්හාව උපජ්ජමාන උපජ්ජති නිවිසමාන නිවසරි පහ්‍යමාන පහ්‍යති කියන තැනත් හඳුනා ගන්නවා තණ්හාව උපදින තැනදී ප්‍රහාණය කිරීමටත් දක්ෂ වෙනවා නිවන් දකින්න ඒ සූත්‍රයේ විතර ප්‍රමාණවත් කියන එකයි මේ උදේනි මගේ ඇඟේ උපුල් මහත්මයා මම අපිට ප්‍රශ්නයක් අහන්න අවසරද කියන්නේ උපුල් මහත්මයා දැන් ඔය සීක පුද්ගලයාට සමහර විටම කියන්නේ දැන් අපි කියමු දැන් සෝවන් ඵලය ලැබපු පුද්ගලයෙක් හරි සෝවන් මාර්ගස්ත පුද්ගලයෙක් හරි සමහර වෙලාවට යෝනිසෝ මනස්කාරයේ ඉවත් වෙන වෙලාවල් තියෙනවා සමහර අවස්ථාවලදී සමහර වෙලාවදී නෙමෙයි ගොඩක් වෙලාවට හරි ඒක සාමාන්‍ය දෙයක් නේද ඕනේ එයාගේ සක්කාය සමුදේ වෙන තිබ සක්කාය සමුදේ වෙනකොට එයාට යෝනිසෝ මනසිකාරයේ යම් වෙලාවක ගිලීලා තිබුණොත් එයා ඒ කරන අර කියන පාප කර්ම හතර අර අනිත් ඒවා එයාගෙන් සිදු විය හැක හරි කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම සිදු වෙනවා එයා සිදු වෙලා සිදු වුණාට එයා අබහුවේයි සතර අපායට තිසන් යෝනියටත් එයි එයා සම්මා සම්බුදුවරේ
ලෝට හෙලිකරා වූ උතුම් මොකද මජ්ජම ප්‍රතිපදාව තුලින් ලෝක සමුදයත් අත්ගමයක් දුටු ආර්යෙක් නිසා. ඔව්. දැන් අද අපි සාකච්ඡාවේ මුල් කොටසේ මම හිතන්නේ පාළිත හිටියේ නෑ. ඔව් එහෙමයි. මේ නාම ධර්මයේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය අද සාකච්ඡාව අහන්න. මේ තව තවත් තව තවත් මම මේ ජාමිනියම්මත් එක්කත් මේ කතා කරා එක දවල්ක මේ ප්‍රබලත්වය කොපමණද කියන එක හිතාගන්නත් බෑ. දැන් අද දැන් මේ අපේ උදේනිට මම පහදලා කරේ අපි දහමෙන් යම් කරුණු කොටසක් ග්‍රහණය කරගත්තු යම් පිරිසක් ඉන්නවා මේ සමාජයේ යම් යම් කරුණු. ඒ අයවත් දැකලා නැහැ මේක. එහෙමයි. පැහැදිලිවම ඒ අයවත් දැකලා නැහැ. ඒ අයටත් හවු වෙලා නැහැ. මේ නාම ධර්මයේ අභ්‍යන්තරයේ මේ සියල්ල සිදුවන්නේ කිය. සියල්ල සිදුවෙන කියන එක. ආ. නාම ධර්මයේ අභ්‍යන්තරයේ සියල්ල සිදුවෙන්නේ. එහෙමයි. සමස්ත ලෝකේම අඳුරේ. එහෙමයි. ඒක දැක්කම ඒකේ ප්‍රබලත්වය කොපමණද කියනවනම් ඕන් එතනින් එතන ඇර වෙන තැනක් කතා කරන්නේ දැක්කම. කතා කරන්නේ. දැන් අපේ සාකච්ඡා අපේ දැන් 70ක් 80ක් වගේ කරලා තියෙනවා මම හිතන හැටියට අපි දුන් අපි හැමදේම සාකච්ඡාවේ මුල් තැන දුන්නේ මේ ලෝකේ පැන වෙන ස්වභාවය හඳුනා ගැනීමට නේ එහෙමයි මේකම දකින්න කියලා තමයි කිව්වේ ඔව් හරි පොල් මාත් ඕම් බින් හොඳයි උදේනි මාරි ප්‍රශ්න දිනවද කවුද අපේ සංජීවන අරුණ දැන් ඔයිට වඩා ප්‍රශ්න මුකුත් නැහැ බුල් මහත්තයාද මේ අලුතෙන් ප්‍රශ්න තියෙන්න ඕන ප්‍රශ්න නැති වෙන්න බෑ ප්‍රශ්න නැති වෙන්නේ සියල්ල නාම රූපේ විනිවිද දැකලා කෙනෙකුට ප්‍රශ්න තියෙන්න බෑ ප්‍රශ්න සියල්ල නිරාකරණය වෙනවා. ඔව් ලෝකේ දකිනවා. ලෝකේ සමුදේ දැක්ක කියන්නේ සියල්ල නිරාකරණය වෙලා. නැත්තුනා කියන එක නෙමෙයි ඒකේ තේරුම. ඔව් අටලෝ දාමේ කම්පණය දරන්න පුළුවන් පුද්ගලයෙක් නොසෙල්ලෙන පුද්ගලයෙක් වෙනවා. එයා දැන් හෙලවන්න බෑ. හෙල වෙනවා. හෙලුණාට එයා බිම දාන්න බෑ. ලෝක සමුදේ හොයාගන්නවා මේ මේ වගේ ගැඹුරු දේශනාම අහලා අහලා මේ ඇහැ ලෝකේ කියන්නේ ඇහැ කනනාසේ දිව ශරීරය මනනේ සම වෙන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මනේ මේ මේ බම්බයක් පමණ ශරීරයේ මේ අධ්‍යක්ීම් හය තමයි ලෝකේ ඒ ලෝකේ සමුදේ වෙන විදිය හොයාගෙන යන්න. ඔබට හම් වෙනවා ඇස රූප කන ශබ්ද සමුදේ වෙච්ච ආකාරය. ඒ කියන්නේ ඔයාගේ මේ බාහිර ඇහැ නෙමෙයි. ඒ ඇහැ කියන්නේ මේ ඔය දැන් ඔය ස්පේන් නැතුවක අපි දැන් ගන්නාඩි දාන්නේ ඒ ඇහැ ගන්නේ බුදුන්ගේ කතාව. පැන මොහතක් පාසා පැන වෙන ඇහැක් තියෙනවා ඔබට. මොහතක් පාසා පැන වෙන කනක් තියෙනවා. ඒ කන පැනවෙන්න නුඹට උදව් කරනවා ඔය නුඹගේ ඔය කියන සම්මුති කන සම්මුතිය ඒක උදව් කිරීමක් උපකාර කිරීමක් කරනවා ඒකට කියන අජ්ජත් ආයතනය කියලා ඒ අජ්ජත් ආයතනයේ උපකාරයෙන් නුඹ පැනවීමක් කරනවා මොහොතක් පාස අන්නේ පැනවෙන ස්වභාවය නුඹ හොයාගත්තොත් නුඹට ඒ ස්වභාවය හම්බෙන්නේ නාම රූප ක්‍රියාවලිය දැක්කොත් පමණයි. අන්න එදාට නුඹට පේනවා මෙතන සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා. සංජීවන කියලා කෙනෙක් නැහැ කියලා. ඒක ලේබල් එකක් විතරයි කියලා. අන්නේ ලේබල් එක ගැලවිච්ච දවසට සංජීවන ගාව තීච්ච මෙතෙක් කාලය තීච්ච ලෝභය ද්වේෂයට පොඩි සැලවීම කැලවෙන්න පටන් ගන්නවා. හැලවෙනවා කියන්නේ ගැලවෙන්න පටන් ගන්නවා. මුලින්ම හැලවෙනවා ඊට පස්සේ ගැලවෙනවා.
अन्य गैलवी में अवसान कर अवसान के तमाय नुब गे आरमुन का लोभ हो द्वेष हो सितुविल किसी वक्त में ओब मोह है दूर कर बुके नहीं मोह है निशा तमाय लोभ नोबे द्वेष ऐसा के ना मामा की नहंगी मत तुले जीवत तुनी एक होया के नहीं आना गमन तमाय में बुधवारे आप इता हेली जराव करे निकले सुने पास नहीं अभी ना बेरी कमक नहीं संजीवन ये आप ही रावट तलती हैं दंग और दो पना दे हैटा दे हैत्ते आव द वायस किया द ये वायस पूरा हम आप ही रावट तलती हैं दंग आप ही मैं प्रबलाई किया लाइक ता आगे नहीं तो फाम दूर उन्ना चला मैं हमारे वो किसी में कहने काफी ओन का मिंदा वो ट्वीना है उन्ना से लाता अपे अपे पीना तो आओ मामूला करा तो देंगे अपे तो एक तो देश कर ले बैठक में मैं बुद्ध धाम आउ द एक दा साता सी एक किससे उल्लूएं हिटोला थी न्यार बुद्ध को शकीन किना ते ए ए ए कर्म में माता इन अपे तो अपे परवासना वटा अपे तुरुना में त्या सूत्र पिटके पिटके पहले धाम विनाश कर गाने बेरुना අපිට ඔලොස්සගන්න මේ කියන දැන් මේ ධර්මකරුණ මේ මේ චාමි අම්මලා මෙතන ඉන්න මේ කවුද අපේ මේ ලලිත අම්මලා මේවා ඔක්කොම ටික ඥාන පිරිමි ભેදයකින් තොරව දැන් ක්‍රමානුකූල දැන් වරුණලා හිටියේ තන ලෝකවල ඇටකටු ගැනපු අය භවනා පන්ති වල ගිය අය මගෙන් බැනුනත් අහලා තියෙනවා මහන වෙන්න කියලා ඉතින් ඒ ඉතින් දැන් දැන් සුදුසුකම් ලැබලා තියෙනවා මේ බුදුහාමුදුරෝ 99.9% කතා කරලා තියෙන්නේ හිත ඇතුළේ තියෙන දේවල් ගැන නේද හිතුවිලි ගැන මොකක් නැද්ද සිත ඇතුළේ තියෙන දෙයක් ගැන නෙමේ මේ සිතුවිල්ල විසින් කරන ලද මේ මේ විකෘතිය ගැන කතා කරලා තින් බුදුහා ඒකෙන් බේරෙන ක්‍රම තමයි අපිට කියලා දීලා තියෙන්නේ මේ සිත සතිත්ත පරියෝදපන සිත විසින් නුඹව බවයෙන් එහාට ඉතින් ජාතිය ඉතින් සිතුවිල්ලක් නෙමෙයිනේ අතරම බවය කියන එකත් සිතුවිල්ල නේද ඔව් බවය කියන්නේ සිතුවිල්ලක අවසාන තැන්පතුව ඉදිරියට තබා අවසන් කරන්න එකනේ ඔව් ඒකට කියන්නේ netti බව netti nettiට තියෙනවා ඒ කියන්නේ මම පස්සේ කන්න අරන් තියෙන එක තමයි බවේ උපාදාන පත්‍ය බවෝනේ දැඩිව ග්‍රහණය කරගන්නවා ආ ඒ ග්‍රහණය කරගන්න එක पासे दबासक अरगान नवा केरा तीनों माले दान आशो माले ये माले तमाई हर मरणासन नमो होते इन अवसान चेतना वटे बंधुन करन ये चेतना वटे माता तमाई विज्ञाने तावतान कट गिल्ला तो कांति बन्नी है दिली दे इतने शाम एक चिंतन विप्लव या මේ බුදුහම්දුර කරේ චින්තන විප්ලවයක් උන්නාසේ හොයාගත්තා. හැබැයි උන්නාසේ හොයාගන්නකොට දැනගත්තා මේ කචකචක ගා ඉන්නේ එවුන්ට මේක කියලා දෙන්න බෑ මං නිකන් මාංශිනක විතරයි කියලා. ඇත්තටම මාන්තියක් තමයි මේ පෑ දෙක තුන කතා කරලා එහෙම ප්‍රයෝජනයක් නෑ නිකන් එක වෙලාවකට. ප්‍රයෝජනයක් නෑ ඇත්තටම. ප්‍රයෝජනයක් නැත්තේත් නෑ ඉතින් අර එකනේ දෙන්නෙක් වෙනුවෙන් හෝ මාංශි වෙන්න ඕන කියන හැඟීම තුල මොකද දැන් දෙන්නේ ලවුණත් ඉතින් වැඩක් අඩුවුත් පැතකද දැන් මගේ යාළුවෝ කීප දෙනෙක් මම මේකට ගත්තා අනේ ළමයෝ ක්ලාස් බස්සන්න ඒ සම්මුති ලෝකේ ඒ වැඩ වලට දීලා තියෙන ප්‍රයොරිටි එක දීලා නැහැ මේ නිවන් දකින්න දැන් නිවන් දකින්න කියලා දැන් කෙනෙකුගෙන් ඇහුවොත් නිවන් දකින්නද කියලා
අනේ දැන් නම් බෑ පොඩ්ඩක් තව ටික අවුරුදු තුනක් විතර දීලා පුළුවන්ද කියලා යහන්නේ. එමණ මේ දාන්නේ කට්ටිය. නිවන් දකින්න බයයි. ඔව් ඒක ඒක මම ඒකට වැඩිය නරකවට කියන්නේ නැහැ. මොකද හේතුව ඒක දැන් වගකීම බාර අරගත්තන් පස්සේ ඒක මගදී කඩලා දාලා යන්න බැහැ වැඩිකමකුත් තියෙනවනේ. ඒකයි මම කියන්නේ. අපිට අඳුරන් දෙක කරන්න පුළුවන්. අපිට තමයි කරන්න බැහැ. නෑ නෑ දැන් දැන් අද අදම් වෙච්ච ළමයවත් දාලා අදම් වෙච්ච ළමයවත් දාලා අතරවත් ගන්න නැතුව මේ මේ සත්වයාව සසරෙන් මුදවන්න ගියා. යා අපේ උන්ට පන්තියට ළමයව ඇරලවන එක නවත්ත ගන්න බෑ. ක්ලාස් එකට දාලා එච්චරටම සම්මුතියට ගොදුරු වෙලා මාව ජීවත් කරන්න, මගේ ගෑණ ජීවත් කරන්න, මගේ ළමයි ජීවත් කරන කියන කනට පත් වෙලා ඉවරයි. ඔයාලට තේරෙන්නේ නැහැ මේ ගෝර සසරේ තියෙන බහනකම. බුදුහාඳුරෝ කිව්වේ ඉස ගිනි ගත්තෙක් ඉස ගින්න නිවන. දැන් මට කියන්නකෝ ආගේ ඔළුව ගිනි ගත්තොත් ඔයාගේ ඇඳවත් ඇඳන් ඉන්න ඇඳුමත් මතකද? හෙළුවෙන්නේ නෙමෙයිද ඔළුව නිවන්නේ? බුදුහාඳුරෝ කිව්වේක විවිධ ජස්ටිෆිකේෂන්ස් දෙනවා. ආ මේ නෑ නෑ ඒක ඉතින් මේම කිව්වට එහෙමත් පුළුවන්ද ඔහොම කිව්වට මේමත් පුළුවන්ද කිය කියා ඉතින් මොනව කරන්නද දෙන්නේ ඉතින් ඒක දැන් මම වුණත් මට මට ඒ කාලේ මේක මේ මේ විදියට හම්බ වුණා නම් සමාහයට මැදදී අපි තුම මගේ ජීවිතේ මට පෞද්ගලික මගේ ජීවිතේ කිව්වොත් නම් මම නම් කසාද බඳින්නෙත් නැහැ අවංගෝන් කියන්නේ මේවම මම ඒක ඉස්සෙල්ලා හම්බ වුණා නම් වෙනස් ඒකද කසාදවලින් ඉස්සෙල්ලා හම්බුණා නම් ඒක වෙනස්. ඊට පස්සේ ඉතින් ටිකක් අපි බැඳිලා බැඳිලා ඒව ගලවගෙන යන්න බැරි සයිස් එකට ඒක මම මේ කියන්නේ නිකන් ඒක මම කියන්නේ මම වැරදි මම වැරදි කියලා මම දන්නවා. නමුත් මම කියන්නේ ඒ දැන් සම්මුතියේ එම ගැටලු තියෙනවා. දැන් සම්මුතියේ මෙතෙන් ගෙදෙන් ගියොත් අන්නාරු ගෙදර තියෙන ඔක්කොම ප්‍රශ්න දාලා අන්නාරු කැලේ ගිහිල්ලා අන්නාරු මාන වෙලා එහෙමද කියන්නේ? එයි ඒ ඉන්න ඔක්කොම උන්ට ධාමයේ තියෙන වටිනාකම් ඒ කතා කරන එක එක්කව ධාම දැකපු එකෙක්ද? අපි කියමුකෝ ඔතන හිටියා කියලා රහතුන් වහන්සේ නම ඌ ඒ ගියේ මිනිහර දොස් කියයිද? පෘථග්ජනේ පෘථග්ජනයාට සත්‍ය ඒක කුල් මාත්‍රය දැන් අපි පොඩ්ඩක් අපේ අතට වෙන නිවන අපි දැන් මට කියන්නකෝ ඉස්සෙල්ලාම මේ දාම දකින්න ඔක්කොම අතාරින්න ඕන දෙක පාටම. මේ දාම දකින්න ඔක්කොම එක වාට අතාරින්න. දැන් පැහැදිලි ඒක. මේ මිනිසුන්ගේ පය දෙකක් තමන්ගේ ජීවිතයේ සතියකට පය හතරක් අයින් කරන්න බැයිද සසරෙන් නිදහස් වෙන්න? ඒක කරන්න තරම් ඒකටවත් මැනේජ් කරගන්න බැරි තරම් මේකට දීලා තියෙන්නේ ප්‍රයොරිටි එක මොකද්ද කියන එක උංගොල්ලන්ගේ මිතර ගන්නකෝ. එහෙනම් මේ සියල්ල අතාරින්න ඕනද? බුදුහාමුදුරු අතහැරලා ගිය අපි වෙනුවෙන් උන්වහන්සේ අපේ උන්ට පුළුවන් දරුගාන පය දෙකක් අතාරින්න. මේ අපිටම ඉදිද්දා කියලා ඉදිද්දා පැය දෙක නෑ එදාට වෙන මොන හරි දාගන්න. ඒක මේකේ තියෙන වටිනාකම සහ සසරේ තියෙන බහැනක්කම නොතේරිණුකම නේ. ඉතින් ඒක නිසා අඩු ගානේ අර විසාක වගේ වත්වයක් උ නෙමත් මම මේ වර්ධව හිතා ගන්න එපා. මම මේම් කිව්වට මේ මත මේ ඇඟෙන විදිය මම මේ කියන්නේ මොකක්ද? ඉතින් සාර මේක නිකම් අපිට ඔව් අරුණ ලැබුල් මහත්තයා මා සම්බන්ධයෙන් කියපු දේවල් සියල්ලම ඇත්ත. බුල් මහත්තයා නොහිටින්න මම ඇත්තටම ලොකු අමාරුවක් වැටෙනවා. මොකද මේක දහම දැනගන්න නැතුව ගියා නම් කොහේ යයිද කියන්න බෑ.
कल्याण मित्र अंत पाप मित्र අන්ත පාප මිත්‍රෝ කියන්නේ සංඝ බේදය කරගත්තු අය. ඒ සියලු දෙනා නියත සම්බෝධි පරායන නෙමෙයි. නියත අපාය පරායන කට්ටිය. මමත් ඒ කොටස්කාරයෙක් වෙනවා. අනිවාර්යෙන් නෑ කොටස්කාරයෙක් නොවුනත් ගමනට බාධායි. දැන් අපාය නියත සම්බෝධි පරායන කට්ටිය වෙනුවට නියත අපාය පරායන කට්ටිය ගාවට ගියොත් මොකද වෙන්නේ? එයා දැන් මිත්‍යා දෘෂ්ටිකය වෙලා ඉවරයි. එයා දැන් සංඝ බෙහෙදේ තුල තවදුරටත් එයා වර්ධනය කරනවා බුදුන් වහන්සේ මේ උත්තමයා සාරා සංකේය කල්පයක් ලක්ෂයක් පෙරම් පුරලා හොයාගත්තා වූ ධර්මය උන්වහන්සේ නොකියපු දෙයක් කියපු හැටියට කියමින් යනවා. දැන් සංඝ බෙහෙදේ කරමින් ඔහු අපාය දොර අරගෙන ඉවරයි. එතනට ගියොත් කල්යන මිත්‍රේ එයාගේ ගමනට එයා උදව් කරනවද? දැන් මෙතන සාකච්ඡාට උනත් මම ජානියම්මට කියලා තියෙනවා යම් යම් පුද්ගලයෝ අපි නොගෙන ඉන්නවා නම් හොඳයි කියලා. මොකද ඒගොල්ලෝ උඹලන්ට බාධා කරනවා. මට දැන් පේනවා මෙතන ඉන්න මේ පිරිස මේකට අමාරුවෙන් ග්‍රහණය කරගන්න උත්සාහ කරන පිරිසක්. ඒ අයට බාධාවක් වෙනවා කවුද? අර නිරයට සූදානම් වෙලා ඉන්න පුද්ගලයා. එයා දන්නේ නැහැ. එයා බුදුන් නොකියපු ඒගොල්ලන්ගේ සාසූවරයන් විසින් කියපු මතයන් ගෙනල්ලා මේ මේ අර හැදෙන්න හදන පැලේට හැදෙන්න දෙත් නෑ. ඒගොල්ලෝ චැලෙන්ජ් කරනවා ඕම සූත්‍රය කියලා තිබුණාට අරමත් කියලා තියෙනවනේ. කොහෙද කියලා තියෙන කවුද? අටුවාව කියලා තියෙනවනේ. අපේ අරහමඳුරෝ අපිට කියලා තියෙනවනේ. එතකොට දැන් බුදුහාමඳුරුවන්ට වැඩි අරහම්බුරෝ කීප එක වටිනා මේ දෘෂ්ටිගත වෙලා. එතකොට ඒ දෘෂ්ටිය තුල අමු අපාගත වෙන බුදුන් නොකියපු දෙයක් සිද්ධ කියනවා. හැබැයි ඒ වගේ අය අපි අයින් කළ යුතුයි කියලා මම චමිනියම්මට කියලා තියෙනවා. ඒක අකමැත්තෙන් හෝ ඉන්න පිරිස බේර ගන්න ඕන නිසා. ඒකයි මම කිව්වේ අපි සූත්‍රයෙන් ඔබට කිසි වචනයක්වත් කතා කරන්න නරකයි කියලා උදේ. ඉතින් මට කියන්න තියෙන්නේ මට මාර්ගය පෙන්වවට පොල් මහන්දර බොන්න පින්ච් කියන එක අනේක වාර මොන පින් කුමකට. හොඳයි. කාටද මොන හරි ගැටලු තියෙනවද? මුලින්ම මට තේරිච්ච දෙයක් තමයි මේක නිකන් චක්‍රයක් වගේ කියලා හිතනවා සමහර වෙලාවට. මොකද තණ්හාව දැක ගන්න සතිය තියෙන්න ඕනේ. සතිය තිබුණොත් නාම රූප දැක ගන්න ඕනේ. නාම රූප දැකගත්තොත් යෝනිසෝමනසාරය තියෙන්න ඕනේ. ඒ වගේ චක්‍රයක් වගේ කියලා හිතනවා සමහර වෙලාවට. ඒක චක්‍රයක් වගේ තමයි. නොබට යෝනිසෝමනසිකාරයේ පිබිදීම තමයි චක්‍රේ පළවෙනි. ඔව්. යෝනිසෝමනසිකාරයේ පිබිදෙන්න නම් මොනවා කරන්නත් යෝනිසෝමනසිකාරයේ පිබිදෙන්න පටිච්චසමුප්පාදයේ මේ ප්‍රබෝස්ථානේ පේන්න ඕන. පළවෙනි දේ නාම රූපය පිළිබඳ මාස ගානක් හරි මාස වෙලා නාම රූපේ පිරිසිඳ දකින්නවා. නාම රූපේ නුඹ පිරිසිඳ දකින්නොත් නුඹට මෙතන තියෙන සත්පුද්ගල භාවයෙන් නැති වෙනවා. කියන යෝනිසෝ මනසිකාරය පිළිදෙනවා කියන්නේ මේ සත්පුද්ගල භාවයෙන් තොරව ලෝකය පේන්න ගන්නවා. එතකොට මේක පේනවත් එක මෙතන තියෙන ධර්මතාවය පේනවා. ධර්මතාවය පේනකොට අනිත්‍ය පේනවා. අනිත්‍ය දැක්කම මේ ඒ අනිත්‍ය නොදකින සාක්කා සංසාර දුකට අහු වෙන බව පේනවා. දුක්ඛ හම්බ වෙනවා. ඉගෙන ත්‍රිලක්ෂණේ හම්බ වෙනවා. පැත්තකින් ත්‍රිලක්ෂණේ හම්බ වෙනකොට තව පැත්තකින් ආර්ය සත්‍ය හතර පිළිබඳ අවබෝධයටපත් වෙනවා. මේ ඔක්කොම එක තැනක සිදු වෙන්නේ. මේ සියල්ල සිදු කර ගැනීමට නම් මේ පටිච්චසමුප්පාදයේ ප්‍රබෝස්ථානේ දකින්නවා. ඒ අරව ඔටෝමැටිකලි ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ මම හිතනවා මේ මේක මේ 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 කවුද උදේනි
මේ බොජ්ජංග නම් කියාගෙන මේක අර බොජ්ජංගේ මේ සති බොජ්ජංගේ එහෙම කියලා වඩන්න දෙයක් නැහැ. මේ ඔක්කොම එකට වැදෙන්නේ. මේ අවබෝධය තුළ ප්‍රඥාව දිනු වෙලා තමයි මේ භාවිතා බහුලීකත කරනකොට අවසානයේ දන්නේම නැතුව සත්බොජ්ජංගත් වැඩෙනවා. අලුතෙන් ඒවා නම් දාන්න නම් කියලා ඔන්න දැන් මට සති සබ්බොජ්ජංගේ මොන දැන් අද මං වැඩිවේ ප්‍රීති සබ් එහෙම කියලා හිතන්නත් එපා. එහෙම මිනිස්සුරවට්ට නොඇති. එහෙම එහෙම දෙයක් නෑ. ඒව ලක්දස් කිව්වා වගේ මේකේ ඔබ ඔබ අමාරුවෙන් හරි උදේනිගෙන් ඉල්ල ගන්න විශේෂයෙන්ම අපි නාම රූපය පිළිබඳ විග්‍රහ කරපු ඒවා ඊට පස්සේ සම්බාස සූත්‍රය ඊට පස්සේ බලන්න මොකද්ද සම්මාදිට්ඨි සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රයේ සම්බාස සූත්‍රය මේ මහනිදන් සූත්‍රයේ සූත්‍රම පොඩ්ඩක් පරිශීලනය කරන්නකෝ අපි සාකච්ඡා කරපු සූත්‍ර පිටකයක් අරගෙන බැරි නෑ ලක්දාස් අල්ලගන්න පුළුවන් හරි පණිවිඩේ ලැබුණොත් ඒ පණිවිඩේ ග්‍රහණය කරගන්න උත්සාහ කරොත් මේක ගන්න පුළුවන් ඒ කැපවීම තියෙන්න ඕන කැපවීම උත්සාහය මත මේ කොටසට ආවට පස්සේ අර කියන විදිහට අවශ්‍ය කරන උණුසුම දෙන්න කුකුල් පැටිය වෙලාවට එළියට එයි මදුපින්ඩක සූත්‍රයත් හොඳයි නේද මදුපින්ඩික සූත්‍රය වගේ එකක් ගෙනියන්න ඕන දෙනි සබ්බාස සූත්‍රය මහනිදන් සූත්‍රයත් අවසන් කරාට පස්සේ දැන් මදුපින්ඩික සූත්‍රයේ ඉන්නේ ප්‍රබල ලෙස විග්‍රහ වෙන්නේ මේ නාම රූපේ අභ්‍යන්තරයේ සිදුවෙන විචක්ක විචාර විඳීම් හැඳිදීම් එතකොට මේ මේවා විද්‍යාමාන වෙන ඒක ඒ සූත්‍රයේ තරම් සියුම් ලෙස මං හිතන්නේ මේ කොතනක ওই සූත්‍රයකවත් අර අර මේතන් තානං විජ්ජති තානමේතන් විජ්ජති කියන වචනේ කොහෙවත් කියලාත් නැහැ. ඒවා ප්‍රබල සූත්‍රය නම් තේ සූත්‍රය අල්ලගන්න බේසික් ඒවා ටික ග්‍රහණය කරගන්න ඕන උදේන්නේ නේ. මුලින්ම මේ ලෝකේ පැනවෙන විදිය පොඩ්ඩක් උදේන්නේ කියලා දෙන්නකෝ මේ ඇයට. මම අන්දක් හිතනවා මෙතන ඉන්න දැන් 90%ක්ම මේ තව කෙනෙකුට යමක් පහදා දෙන්න තේරෙන අය කියලා. අන් කිසිවක් නෙවෙයි ලෝකේ පැනවෙන සබන්. මම ලක්දාස්ට දෙන්නම් ඒ ඔක්කොම ටික බලන්න. ඔව් ඔංගොල්ලෝ අඩු ගන්න පැයක්මාර කරගෙන ඕද ෆෝන් කතා කර කර මේක දැන් මෙතන ඉන්නේ සුදුසුයි. ඒක දැන් මම දැන් මේ ගොල්ලන්ට පුළුවන්ද? ජර්මනිය අම්ම මොනාද ප්‍රශ්න තියෙනවද? ආලිතට තියෙනා දන්නේ ප්‍රශ්න. නතාෂා එහෙම ලියලා ගන්නේ. එහෙනම් අපි නවත්තමු දුපුල් මාත්මයා. හා කමන්න. ප්‍රශ්න ඉවරයි නේද හැමෝගෙම? නේන අපි නතරද? දැයි දුපුල් මාත්මයා. අපි දෙයියන්ට පින් දෙමු. සාදු සාදු. ittavataj ammehi sampadam punya sampada sabbe deva anmodita sampadi siddhiya ittavataj ammehi sampadam punya sampadam sabbe bhuta anmodantu sabba sampatti siddhiya ittavataj ammehi sampadam punya sampadam sabbe satta anmodantu sabba sampatti siddhiya ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු 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 වර්ණ මහත්මයා පුණ්‍ය අනුමෝදනාව කරන්න
उत्साह अभी सेलू मदेना में तम सभा सेलू मदेना बहुम पिंग अमन बुतमा थिंग बुतमा आयुष वर्ण शत बल प्रज्ञा जून वेला अब तुम आगे पंच बल वैडिल अब तुम तब दीर्घ काले गीत में धर्म अपीट ग्रहण वेन थोड़ी अभी प्रार्थना करवा इत बुध मार चतु सत्य अवबोधिंग යාමට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි සියලු දෙනා මේ සම්බන්ධයෙන් ඔබතුමාට පින් පමුණවනවා එසේම ඔබතුමාට මේ සිර අනුග්‍රහය දක්වන ඔබතුමාගේ ප්‍රිය භාර්යාව අපේ මේ ශිරාණි මැඩම්ටත් ඒ සියලු දෙනාට ඒකම අපි සාකච්ඡා මෙමුණ චාමිනී අම්මා ඇතුළු සියලුම දෙනාටත් හැමෝටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් ඉක්මනින් මේ නිවන සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු බොහොම පින් කුම මහත්ය තිරුවන් සරණයි साधु 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 तेरे सरनाई सिद्धिनाथ ने तेरे सरनाई।